රටෙහි සත්‍ය හොරාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඔබ මේ එක්වන්නේ නින්න අද සජීවී සංවාදය සමගයි. ඔබේ සති අග බලාපොරොත්තුව සිකුරාදා මුණ ගැසු. අපි දන්නවා අපි හමුවනකොට අලුත් බලාපොරොත්තුවක් අලුත් ලෝකයක් හදන්නට වුවමනා සංවාදය අපි සක්‍රිය කරනවා හැම දවසෙම. නින්න අද අරමුණු අභිලාෂයන් ගැන කතා කිරීමේදී ඔබ පැහැදිලිවම දන්නවා අපිට තියෙන්නේ පොදු ජනතාවගේ සාමාන්‍ය ජනතාවගේ දේශපාලන විඥානය ඉහළට ඔසවා තැබීමේ පුළුල් අරමුණක්. එතකම අපි කල්පනා කරනවා ලෝකයට සාධාරණයේ දිනාදීම කියන කාරණයේදී අපි මානුෂීය තැනක හිටගන්න බලනවා. අපි දන්නවා මේ ලෝකයට සාධාරණය ඉෂ්ට කරදීමේදී සබාදහම පරිසරය ගහකොළ සතාසීපාවක් කියලා කියන්නේ අපිට කවදාවත් අමතක කරන්න බැහැ. එනිසා දේශපාලනයෙන් වියුක්තව කතා කළ නොහැකි නමුත් දේශපාලන ඍජුව හා වක්‍රව සම්බන්ධ වන ප්‍රශ්නයක් පිළිබඳව අද නිනද කතාබහ අපි දිගහරින්න සූදානම්. සංවේදී කතාවක්. ඒත් එක්කම ඔබේත් මගේ ජීවිතයට, ජීවන සංස්කෘතියට, ඔබේත් මගේත් දර්ශනයට, දහමට, කලාවට, සෞන්දර්යයට, සාහිත්‍යයට බැඳිච්ච ප්‍රශ්නයක්. හැබැයි අපි මේ ප්‍රශ්නේදී ශ්‍රී ලාංකිකයන් හැටියට ලෝකයේ කම්පා වුණු තරම් අපි කම්පා වුණාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ ඉවරුන්නේ නැහැ. මේ ප්‍රශ්නේ තාම තියෙනවා, විසඳුම් ලැබිලා නැහැ. ඒ නිසා අද මේ මැතිවරණ උණුසුම් කාලය තුළ ඒ දේශපාලන විඥානය පිළිබඳව ජනතාවගේ අදහස් විමසනවට වඩා, මත විමසනවට වඩා, එම දේශපාලන පක්ෂවල වැඩසටහන් පිළිබඳව කතා කරනවට වඩා අපි හිතුවා මෙවැනි සංවාදයක් යාබද ඉන්න අපිට, රටමැද ඉන්න අපිට අමතක කරන්න බැහැ. හබරණ අලිගහතනය, හබරණ අලිගහතනය සුළ මුල පිළිබඳව අපි කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම එඩිතරව, බොහොම නිර්භීතව ඔබ නොදත් තොරතුරු රැසක් අද ඔබට අපි හෙළිදරව් කරන්න බලාගෙන ඉන්නවා. මේ කතිකාව, මේ සංවාදයේ සුවහසක් මිය යන වනාන්තරවල අලියතුන්ගේ ජීවිත යළිසුවපත් කරාවි කියන විශ්වාසයෙන් අපි මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරපු, කලක සිට මේ පිළිබඳව අදහස් දැක්වූ, ජාත්‍යන්තර තලයට මේ අලි ප්‍රශ්නය, එහෙම නැත්නම් ජාත්‍යන්තර තලයට අලි ඝාතනය පිළිබඳව එහි අමානුෂික බව, අශිෂ්ට බව පිළිබඳව, අශ්ලීල බව පිළිබඳව තොරතුරු ගෙන යන්නට කටයුතු කරපු දෙපළකට අපි ආරාධනා කරා ප්‍රවීණ මාධ්‍යවේදී කාංචන කුමාර ආර්යදාස. අපි හඳුන ගන්නවා එක එක හැටියට, අයිබෝන් කියලා පිළිගන්නවා. එතකම බොහෝ මානුෂීය පාර්ශ්වයෙන් කටයුතු කරමින් මේ පිළිබඳව ගැඹුරු හදෑරීමක් කළ නීතිඥ චන්දන උඩගෙදර මහත්මට අපි ආරාධනා කරා අයිබෝන් කියලා පිළිගන්නවා. මම කැමති ඍජුව මේ ප්‍රශ්නයට අවතීර්ණ වන්නට පහුගිය කාලේ මුළු මහත් ලෝකයේම බලාගෙන හිටපු, හැබෑ ලෙස හදවත ගැහෙන මිනිසුන්ගේ ඇස්වලට කඳුළු එක් කරපු මේ කතාවේ ආරම්භය බාර කරන්න කැමති ප්‍රවීණ මාධ්‍යවේදී කාංචන කුමාර ආර්යදාස මහත්මයාට. දැන් හබරණ අලිඝාතනය දිහාවට ලෝකයේම ඇස් ඇරුණා. හබරණ අලිඝාතනයේ දෙසට ලෝකයේ ඇස් යොමු වෙන වෙලාවේ මම කැමති මේ ඝාතනය සිදුවන්නේ මේ ඊයේ පෙරේදාද, නැත්නම් එහි සුළමුළ කොයිතරම් කාලයකට දිව යනවද? මුලින්ම ගමගේ මහත්තයා ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ මේ වැඩසටහන, එහෙම නැත්නම් මේ අලින්ගේ කඳුළු ගැන ජනගත කරන්න කාලය වෙන් කිරීම පිළිබඳ. අද දවසම ගත්තොත් මුළු රටම වෙනත් මාතෘකා පිළිබඳව කතා කරද්දී මේ රටට විදේශ විනිමය විශාල වශයෙන් අරන් එන බොහෝ පොඩි මිනිහගේ ඉඳලා ඉහළම තනතුර දක්වා දරන සියලු දෙනාම ආදරය කරන මේ අලින්ට වෙච්ච විපාකය පිළිබඳව ජනතාවට ඇත්ත සොයා දෙන්න, ජනතාවට කියන්න ඉඩහසර වෙන කිරීම පිළිබඳව පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. සුතේ. ඒත් එක්කම කතා කරන පහුගිය 27 වෙනිදා උදේ දුරකථන ඇමතුමක් එනවා හබරණ රක්ෂිතේ එක ඇතින්නියක් මැරිලා ඉන්නවා, මිය ගිහිල්ලා ඉන්නවා කියලා. ඒ තොරතුරු ලැබුණට පස්සේ සීගිරි වනජීවී
කාර්යාලයට නැවත ඇමතුමක් අරගෙන එම ස්ථානයේ හිටපු ස්ථාන භාර නිලධාරිවරයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කරේ අපිත් ඒ ස්ථානට යන ගමන් තමයි ඉන්නේ කියලා. ඇතින්නියක් හබරණ රක්ෂිතේ මැරුණයි කිව්වහම පෞද්ගලිකව අපේ හදවතත් වේදනාව දෙන්න ගත්තා. මොකද වසර ගණනාවක ඉඳලා හබරණ කැලේ ඇතින්නියක් මැරෙනවායි කිව්වහම පුංචි පුංචි ප්‍රශ්න සහගත තත්ත්වයන් ලෝකෙට අරන් ගියපු නිසා වසර ගණනාවක් තිස්සේ ඒ නිසා මිල මුදල් පවා යට කරන්න සිද්ධ වුණ අවසානයේදී බොහෝ දෙනෙක් හිරේ විලංගුවේ වැටෙන්න තරමට යමක් කරන්න අලි වෙනුවෙන් අපිට හැකි වුණ නිසා වාහනේ තරගෙන මමත් හබරණ ප්‍රදේශයට ගිහිල්ලා මේ සිද්ධිය සොයලා බලනකොට අපිට තවත් ඇතින්නියක් ඒ ආසන්නයේම හම්බ වෙනවා. තව ටිකක් විපරම් කරලා බලනකොට තවත් ඇතින්නියක් ඒ කාර්යෙම හම්බ වෙනවා. එක විදිහටම මිය ගිහිල්ලා ඒත් එක්කම අපි මාධ්‍යවේදීන් හැටියට මේක ජංගම දුරකථන හරහා සහ මාධ්‍ය හරහා රටේ ලෝකෙට විනාඩි කිහිපයක් ඇතුළත මුළු ලෝකේ පුරාම මේ දුක්ඛිත කතාව ප්‍රචාරය වෙන්න ගත්තා. ඒ ප්‍රචාරය වෙන්න ගියාට පස්සේ කණ්ඩායම් කිහිපයක් එවලා තිබුණා. එදා දවසේ හොයාගන්න බැරි වුණා කොහොමද මේ අලි මිය ගියේ කියලා. පසුව දෙවනි දවසෙත් මෙහෙයුමක් ආරම්භ කරා විශේෂයෙන්ම යුද හමුදාව ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන් එක්ක හබරණ පොලිසියත් එක්ක අපිටත් යන්න හැකියාව ලැබුණා. මේ පිටිපස්සේ ගිහිලා බලපුවාම තවත් වලාලින් හතර දෙනෙක්ගේ මලසිරුරු හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට ඒ ප්‍රදේශයේ ජනතාව හඬා වැළපුණා, කඳුළු සැලුවා. අපේ ඇස්වල මුත් ගමගේ මහත්තයා කඳුළු යාවා. මොකද එකම ආකාරයට එකම ඉරියව්වෙන් අඩුම තරමේ මේ ඇතින්නියන් මැරිලා හිටපු ආකාරය දැක්කහම පුදුමාකාර දුකක් ඇති වෙනවා. අඩුම වෙන වෙන සතෙක් හිටියනම් දඟලන්න පුළුවන්, අඩුම තරමේ දැඟලිල්ලක්වත් නැහැ. එහෙම්මම මිය ගිහිල්ලා තිබුණා. සමන්, ඔබ කියන්නේ මෙය ඝාතනයක්ද එහෙමත් නැත්නම් ස්වභාවික මේ යෑමක්? දැන් මට ඒක එකපාරටම කියන්න බැහැ. වෛද්‍යවරයෙක් වුණ බව මම දන්නවා. නමුත් ඔබගේ ඔබ මේ පිළිබඳ හැදෑරීම් කරා, ඔබ පරීක්ෂණය කරා, කිසියම් පරීක්ෂණයක හිටපු නිසා මම ප්‍රශ්න. විශේෂයෙන්ම දැන් මෙහෙම එකවරම අලි ටික වෙන ස්වභාවික දෙයකින් මැරුණා නම් එහෙම නැත්නම් මේ අයට රක්ෂිතේම තිබිච්ච කෑම බීමක් විස වුණා නම් පැටව ටික මැරෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ආසන්නයේ ඉන්න තවත් සත්තු මැරෙන්න ඕන. දැන් පරිසරය ගත්තහම තනකොළ කන සත්තු ගොඩක් ඉන්නවන. රක්ෂිතයක් ගත්තහම එනවා, ඒ අයගේ මලකඳන් තියෙනවා, මම මලසිරුරු තියෙනවා. හැබැයි එහෙම සිද්ධියක් වෙලා නැහැ. මේක බොහෝ දේවල් ස්වභාවික ආහාර. දැන් කපල බලනකොටත් ස්වභාවික ආහාර තිබුණා. හැබැයි විවිධ පුංචි කැකිරි යට වර්ගයක් එහෙම වගේ උත් තිබිලා සොයා ගැනීමට හැකියාව ලැබුණා. හැබැයි වනජීවී පශු වෛද්‍ය චන්දර ජයසිංහ මහත්තයා හයවෙනි ඇතින්න කපලා ඒ අවස්ථාවේ ඇතින්නගේ බඩේ තිබුණු කැකිරියට කිහිපයක් ගත්තා. ඇතින්න දැඩි ලෙස පරීක්ෂාවට ලක් කළා. හයවෙනි ඇතින්න කපන අවස්ථාවේ ඔහු ඍජුවම අපිත් එක්ක කිව්වා මේක වසක් ශරීරගත වීමකින්මයි මිය ගිහිලා තියෙන්නේ. හැබැයි වස කොහොමද ශරීරගත වුණේ කියන එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තිබ්බා රස පරීක්ෂකවරයා හමුවට. මේකේ විශේෂත්වය තමයි ගමගේ මහත්තයා මේ ඇතින්නියන් හත් දෙනෙක් කියලා තමයි මුලින්ම සඳහන් කළේ. හත්වෙනි සතා අපි ළඟට යනකොට එයා ළඟට යන්න බෑ, ඉතාමත් නරක් වෙලා තිබුණා. හැබැයි වෛද්‍යවරුන් අනුගමනය කළා ඔහු පිරිමි සතෙක් කියලා. කිසිම විටත් ඒකේ සත්‍ය අසත්‍ය පිළිබඳව හොයාගන්න හැකියාවක් නැහැ. අඩුමතරින් පුළුවන් විදිහට අපි ළඟට ගියා. සියල්ලම සිරුර නරක් වෙලා තිබුණු නිසා කිසිම විටත් වනජීවි නිලධාරීන් කියපු නිසා අපි පිළිගන්න සිද්ධ වෙන. වෛද්‍යවරුන් කිව්වේ එයා ගෑනු සතෙක් නෙවෙයි පිරිමි සතෙක් කියලා. කෙසේත් මේ ගෑනු සත්තු ඉතිරි 6 දෙනාම මව්වරු. ඉතුරු 6 දෙනාම මව්වරුන් ගමගේ මහත්තයා. අන්න ඒක තමයි විශේෂයෙන්ම ඒ තනපුඩු අල්ලලා බලපුවාම සංවේදී බොහෝ දෙනෙකුට මිය ගිය මලසිරුරෙන් කිරි වෑහෙන දසුන් තමයි අපිට දකින්න හම්බුනේ. අන්න ඒ නිසා තමයි මේක බරපතල ලෙසම තදින්ම බලධාරීන්ට දැනෙන්න කතා කරන්න ඕනේ, මේක හොයන්න ඕනේ කියන මතය ජනගත කළ යුත්තේ. ඔබ දන්නවා බොහොම සංවේදී කතාවක් මේ කතාව. අපට සේ කළ හැකිද කියන කාරණය අපි අපේ ඉතිහාසය අපි ප්‍රාර්ථනා කරේ. අපි කුඹුරට ආපු තලගොයි පැටියටත් අපි නිවන් පුරේ යන්න කියලා කියවුවා චන්දන මහත්මයා. මේක බොහොම හද කම්පා කරන කතාවක්. නමුත් දැන් මේ රටකට නීතියක් තියෙනවා. මිනිස්සුන්ට හැසිරෙන්න ඕන විදිහක් විතරක් නෙවෙයි කියලා තියෙන්නේ. මිනිස්සු හැසිරීමේදී සබඳහමට පරිසරයට ඒ තින සත්ව සම්පතට, ශාක සම්පතට මේවා ආරක්ෂා කිරීම සම්බන්ධව අනපන සම්පාදනයලා තියෙන නීති හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ඒ ඒ නීති පාර්ශවයන් සහ නීතියට මොකද වෙලා තිබ්බේ මේ සිද්ධියේදී?
ඒක තමයි ගමේක මහත දැන් තියෙන බරපතල ප්‍රශ්නයක්. ඔබතුමා ආරම්භයක් ගත්තා වගේම දැන් මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම මේ සිද්ධි දාමයේ පිටුපසින් ඉඳලා මුලින් ඉඳලා ලොකු විමර්ශනශීලී විදිහට මේක වාර්තා කරපු සහ මේ සම්බන්ධයෙන් මම හිතන වසර ගණනාවකට කලින් ඉඳලා සෑහෙන සක්‍රීය කටයුතු කරපු කාංචන කුමාර මහත්මයාත් එක්ක මේ සාකච්ඡාව කරන්න ඉඳගන්න ලැබීම සම්බන්ධයෙන් මම පළිනවන්ත ස්තුතිවන්තයි මේවට මේක ආරාධනා කිරීම සම්බන්ධයෙන්. දැන් පළවෙනිම කාරණේ ගමේක මහත්මයා දැන් අපි මේ මාතෘකාවට ප්‍රවේශයක් විදිහට මම කියන්නේ ඍජු නීතිය ගැන කතා කරන්න නැතුව අපි ඇත්තටම ජාතියක් විදිහට මම කියන්නේ අපි ඊටාම දැඩි ලෙස ලැජ්ජ විය යුතු කාලයක් මේක. මම මේක භාවිතා කරන්නේ දැන් අපි ලෝකයේ අනිත් රටවල් එක්ක බලනකොට ගමගේ මහත්මයා ලංකාව තරම් සුන්දර ඒ වගේම දේශගුණික විවිධත්වයේ තියෙන ආරක්ෂිත රටක් වෙන කොහෙවත් නැහැ. සමහර රටවල ගං වතුර එහෙම නැත්නම් ගිනි කඳු පිපිරෙනවා, භූමිකම්පා තියෙනවා, සමහර රටවල මාස ගාණක් සීතල, සමහර රටවල මාස ගාණම නියඟේ. හැබැයි ලංකාව ගත්තොත් ගමගේ මහත්මයා අපිට පැය දෙක තුනකින් විවිධ දේශගුණික කලාපයන් වලට පැය දෙක තුනකින් යන්න පුළුවන්. ඒක තමයි මේක දැන් පහුගිය අවුරුදු කාලෙම ලෝකේ හොඳම ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් වුණේ. සංචාර ගමනාන්තයක් වුණේ ලංකාව. ඔව්. හැබැයි අපි මිනිස්සු විදිහට මම මේ රට ගැන හිතලා නෙමෙයි මම මේ රට ගැන කල්පනා කරන්නේ මම කියන්නේ මිනිස්සු ගැන කියන්නේ මේ. අපි ඇත්තටම මනුස්සයෝද කියලා හිතනවා. දැන් අපේ ආච්චිලා අපේ අම්මලා තාත්තලා පිටින් ගෙදරට එන බල්ලෙකුට උනත් හරි ආදරෙන් සැලකුවේ. කන්න ටිකක් හරි දීලා යවුවේ. අපිට මේ වචනයක්වත් කතා කරගන්න බැරි මේ සතෙකුට වහ ටිකක් දෙන්න පුළුවන් කියන මානසිකත්වය අපේ මිනිහෙක්ගේ ඔළුවට එනවනම් හිතෙනවනම් ඇත්තටම මිනිහෙක්ද කියලා අපිට ප්‍රශ්නයක් අහන්න වෙනවා. ඊළඟ කාරණේ දැන් කාංචන කුමාර මහත්මයා මේක ඍජුව මං හිතන්නේ අපිට ප්‍රසිද්ධිය කියන්න බැරි වුණාට අපිට පැහැදිලියම බැලු බැලමට තියෙන මේක අමු අමු ඝාතනයක්. අපිට ඒ ගැන ගමගේ මහත්මයා උඟුරට හොරා බෙහෙත් බොන්න අවශ්‍යතාවයක් නැහැ. ඔව්. අපි දන්නවා දැන් ඔබතුමත් ඒ ප්‍රශ්න ඍජුව ඇහුවා අපි අධිකරණ වෛද්‍ය ශාස්ත්‍රයේ වේවා එහෙම නැත්නම් රස පරීක්ෂක විෂය ධාරාවට අනුව අපි විශේෂඥවරු නෙවෙයි. ඔව්. හැබැයි පැහැදිලිවම නිශ්චිතවම මේ අලිම ඉලක්ක කරගෙන මේ දේ කරලා තියෙනවා නම් ඒක අපිට පැහැදිලිවම පේනවා. ඔව්. අලි පමණ ඉලක්ක කරගෙන තිබෙන්නේ. වෙන කිසිදු සාධකයක් තියෙනවා. පැහැදිලිවම වෙන කිසිම පොඩි ජීවියෙක් හරි මීමින් එක්කවත් මැරෙලා නැහැ මේ මේ ප්‍රශ්නේ. අලි පමණයි. ඉලක්කයක් තිබිලා තියෙනවා. පැහැදිලිවම ඉලක්කයක් තිබිලා තියෙනවා. ඒකත් එක්ක දැනට නිලනෝන ආරංචි අනුව පැහැදිලිවම අපිට තොරතුරු ලැබිලා තියෙනවා මේක සයිනයිඩ් හෝ අධික උග්‍ර විෂක් භාවිතා කරලා තියෙනවා කියන කාරණේ. ඒ පිළිබඳ ඍජු වාර්තා ඉදිරියේදී විශේෂඥවරු හරහා විශේෂ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා ලැබේවි. එතකොට ගමගේ මහත්මයා තියෙන ප්‍රශ්නේ තමයි ඍජුව තනි පුද්ගලයෙකුට මේ කාරණේ කරන්න පුළුවන්ද? ඔව්. ඝාතනයක් නම් ඝාතකයෙක් හෝ කණ්ඩායමක් සිටිය යුතුයි පිටපස. සිටිය යුතුයි. පැහැදිලියම. එතකොට මේ මොහොතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ වගේම වනජීවි කාර්යාලවල නිලධාරීන්ට සහ මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට ප්‍රධාන පරිපාලන නිලධාරීන්ට ඔව් ඍජුවම මේ සම්බන්ධයෙන් ඕන් වක්කින් බාරගත යුතුයි. මම පොඩි දෙයක් කියන්නම් ගමගේ මහත්මයා. අපේ ඉන්නවනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු 1,300,400 ඒ මහත්තුරු පදින වාහන අලියෙකුට GPS ට්‍රැකර් එකක් හයි කරන්න බෙල්ට් එකක් දාන්න රුපියල් 112,000 110,000 දාන්න පුළුවන්. ලංකාවේ මට මතකයි දැන් වසර ගණනකට කලින් ලංකාවේ එක්තරා විශේෂඥවරයෙක් හොයාගත්ත අඩු වියදමින් මේක කරන්න පුළුවන් කියන කාරණේ. ඔව්. අපිට ඒක තමයි මම කියන්නේ අපිට ලොකු චින්තනමය දරිද්‍රතාවයක් තියෙනවා අපේ මිනිසුන්ට. එතකොට ඒක ඉහළම තලයේ ඉඳලා පල්ලෙහ තලයට එනකොට ඒක ඉතාම මනමින් පේනවා. අපිට පරිපාලන තන්ත්‍රයේ පාර්ලිමේන්තුවක් කියලා එකක් තියෙනවා, පළාත් සභාවක් කියලා එකක් තියෙනවා, ප්‍රාදේශීය සභාවක් කියලා එකක් තියෙනවා. ඔය ආයතන තුනම තිබ්බට අපිට බැරි නම් අර කාංචන කුමාර මහත්මයා කිව්වා වගේ මේ ලෝකේ ඉන්න අලි වර්ග ගත්තොත් විශේෂයෙන් අපි දන්නවා අපේ අප්‍රිකානු අලියා සහ ලංකාවෙන් අලියා ගත්තොත් ඉතාම ලෝකෙම පිළිගන්න කාරණයක් තමයි අලංකාරම අලි විශේෂින් ලංකාවට. වෙන කොහෙටවත් නැහැ ගමගේ මහත්මයා මේ මේ මෙච්චර ලස්සන අලි සම්පතක් නැහැ. එතකොට අපි ලැජ්ජ වෙන්න ඕනේ. මං වැඩසටහන පටන් ගන්න කලිනුත් කාංචන මහත්මයාත් එක්ක සාකච්ඡා කරා. අපිට මේ ලංකාවේ මේ පොඩි වර්ග කිලෝමීටර් 65,000ක් තියෙන මේ ලංකාවේ
හරියටම අලි කීයක් ඉන්නවද කියන එක බලන්න 2012න් පස්සේ මේ වෙනකන් සංගණනයක්වත් අපි කරලා නැහැ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. හැබැයි අපි එක දවසකට අපේ නීති සම්පාදන ආයතනයේ රැස් කරනවට, විවස්ථාදායක රැස් කරනවට ලක්ෂ 20කට වැඩි වෙනම් කරනවා. මම දන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශ එහෙම නැත්නම් සංචාරක දෙපාර්තමේන්තුවෙන් හරි ඍජුවම අධ්‍යයනය කරලා තියෙනවාද කියලා මේ අලි සම්පතේ වටිනාකම ඩොලර් වලින් තක්සේරුවක් කරලා තියෙනවාද කියලා මම දන්නේ නැහැ. කොච්චර විදේශ විනිමයක් මේ අලි සම්පත පෙන්නලා මේ අලියෙක් බලන් එනවා කියලා කියන්නේ ගමකේ මහත්මයා මේක නිකන් විදේශ ජාතිකයෙක් කරලා අලියෙක් බලනවා කියන එක නෙවෙයිනේ. ඒකත් එක්ක ඉතා විශාල ප්‍රජාවක් ජීවත් වෙනවා. ඒකත් එක්ක අපි දන්නවා සංචාර කර්මාන්තේ, හෝටල් කර්මාන්තේ පොඩි මිනිස්සයාගේ ඉඳලා කාංචන කුමාර මහත්මයා කිව්වා වගේ ඉහළම මිනිස්සයාට මේක ආදාය මාර්ගයක්. එතකොට මෙහෙම අපි ලෝකේ ඉස්සර අපි ලැජ්ජ වෙන්න ඕනේ ගමක මහත්. අපිට සමහර වෙලාවට මේ අපිට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් දැන් අපි මට හිතෙන්න ගමක මහත් මේ ප්‍රශ්නේ මුල ඉඳලම අපි අවුල් කරන් තියෙන්නේ. ඔබතුමාටත් ඇහිලා තියෙනවනේ අපි කියනවා මේ වනාලි ගං වදිනවා කියලා. වනාලි ගං වදින්නේ නැහැනේ ගමක මහත්ම ඇත්තම කාරණේ. අපි තමයි අලින්ට තියෙන භූමියට අපි නෑන්නේ. අලි කවද්ද ගං වදුනේ? අපි තමයි ගම කියන එක අරගෙන යන්නේ උන් ඉන්න කැලේට. අපි මේ උන්ගේ තැනට ගිහිල්ලා අපි කියනවා උන් ගම් වදිනවලු. ඒනම් පැහැරගෙන. පැහැරගන්නවා. අපි තමයි පැහැරගන්නේ. එතනින් කියන්නේ මොකද්ද? එතනින් කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අපේ තියෙන කිසිදු සලස්මක් නැති අවිධිමත් සංවර්ධනය වෙන මොකක්වත් නෙවෙයි. ඔව් දැන් අපි දිග දිගටම කතා කළ යුතුයි දැන් මේ හා සම්බන්ධව රජයෙන් පෝෂණය ලබන, වැටුප් ලබන, ජනතාව විසින් බදු මුදල් ගෙවා නඩත්තු කරන ශාල පිරිසක් එන්නවා වනාන්තරයේ. වනාන්තරයේ ඉන්න වනසතුන් විශේෂයෙන් වන අලින් මේ අයව ආරක්ෂා කරන්න මේ අයට පහසුකම් දීලා තියෙනවා, වාහන දීලා තියෙනවා, යම් යම් ගැටලු තිබෙන්න පුළුවන්. හැබැයි අපි දන්නවා මේ සියල්ලගෙම වගකීමක් තියෙනවා මේ ඉන්න සත්තු ටික ආරක්ෂා කරන්න. හිත් පිට නැති මිනිසුන්ට පුළුවන් නම් මේ රට මේ විදිහට පාවිච්චි කරලා විනාශ කරන්න හෙට දවසේ අනාගතය ගැන ප්‍රශ්නයක් දෙනවා. කාංචන මහත්මයා දැන් මේ අපට දැන් මේ ප්‍රශ්නය මතුවෙන්නේ හබරණ ඇතින්යන් විශාල වශයෙන් නැත්නම් සමූහයක් වශයෙන් එකට මේ යෑම සිද්ධියත් එක්ක. හැබැයි ඔබතුමා මේ ප්‍රශ්නයට අවතීර්ණ වෙලා තින්නේ අපි ඔබතුමාගේ ඇතම් ලිපි සහ ඔබතුමා මේ සම්බන්ධව කරපු ලේඛන පරීක්ෂා කිරීමේදී ලියපු දේවල් පරීක්ෂා කිරීමේදී ඔබතුමා මීට ඉහත මේ ප්‍රශ්නේ හඳුනා ගන්නවා. මේ ජාවාරම කියන වචනේ මම කැමති ඒ වචනේම ඔබ පාවිච්චි කරපු වචනේම විමසන්න. දැන් මේ ඔබතුමා කියන්නේ මේ කිසියම් ජාවාරමක් මීට ඉහත තිබුණාය එම ජාවාරමෙහිම දිගුවක්ය මේ කියන කාරණේ ඔබතුමා මම හිතන්නේ කියන උත්සාහ කරනවා. මම කැමති ඒ ජාවාරම මොකද්ද කියලා කතා කරලා ගියොත් අපිට මම හිතනවා මේ අද ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ගමගේ මාත්‍ය දැන් අලි මැරෙන ගැන අපි කතා කරන්නේ. ඔව්. දැන් කාට හරි තියෙනනේ ඇයි අලි මරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. පැහැදිලිව. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඇයි ඒ හබරණ අලි මැරුවේ? කන්නද? නෑ අලි මස් ගන්නෙ නෑ. එහෙම නැත්තම් වෙන මොන හරි දෙයකටද සත්තුන්ගේ හැම ගන්නද? අලියාගේ හැම ගන්නෙ නෑ. ඇතින්නියන්ගේ ඇත්තු මැරුවා නම් කියන්න බං දල ගන්න පුළුවන්. ඇතින්නියගේ දල නෑ. කිරි ගන්නද නෑ. මේකේ අරමුණක් තියෙන්න ඕන. මේක තමයි අහගෙන ඉන්න බලධාරීන්ට මාධ්‍යවේදීන් හැටියට අපි යෝජනා කරන්නේ. අපි ගවේෂණය කරගත්තු කරුණු කාරණා තුනක් අපි අද දවසේ නින්නාද හරහා එළියට දානවා. මේක තාමත් පුවත්පතකවත් වෙනත් මාධ්‍යයකවත් මේ කරුණු තුන පිළිබඳව අවධාරණයක් යොමු වුණේ නැහැ. ඉරිදා එන ලබන ඉරිදා එන පුවත්පත්වල මේ අවධාරණය රජයට බලන්න පුළුවන්. ඊට කලින් ඉන්න අදහරා අපි හෙළිදරව් කරන්න සූදානම්. ගමගත මේක අරමුණු තුනක් අපිට සොයාගන්න ගවේෂණය කරන්න තුඩු දුන්නා. එකක් තමයි කලාවැව ජාතික උද්‍යානයේ තමයි මේ අලි වන මියගිය ඇතින්නෝ ටික ජීවත් වුණේ. ඒකට හොඳම සාධකය සහතිකය තමයි ඔය දැන් වල්ලලි ගං වදිනවා කියවනේ. වල්ලලි වනාලි එහෙම නැත්නම් අපි වල් වෙලා ඒ අය වන වෙලා ඔය මොකක් හෝ ප්‍රශ්නයකදී ගං වදින වන අලින්ගේ ඇඟ පුරාම දකින්න පුළුවන් වෙඩි පහරවල්. ඒ වගේම තමයි අලි වෙඩි දාලා කන් තුවාල වෙලා අත්පැසවලා විවිධාකාරයේ අනතුරු වලට ලක් වෙලා ඉන්නවා ඔය වල් අලින් වන අලින් ගං වැදුනට පස්සේ මිනිස් ක්‍රියාකාරකම් උඩ. හැබැයි මේ මිය ගිහිල්ලා ඉන්න හත් දිනාගෙම
කිසිදු සීරීමක්වත් අපිට දකින්න නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණේ නැහැ. අන්න ඒකෙන් අපි විශේෂයෙන්ම සඳහන් කරන මේ කලාවැව රක්ෂිතේ හිටපු සිටිය වන අලිමයි කියන එක සක්සුදක්සේ පැහැදිලි වනජීවි නිලධාරිනික සහතික ලබා දුන්නා. ඒ වගේම තමයි මේ එතකොට ඇයි කලාවැවේ හිටපු අලි හබරණ රක්ෂිතයට ආවේ කොහොමද, හබරණ රක්ෂිතයෙන් මැරුවේ ඇයි? කලාවැව අසීමිත ලෙස මේ වෙනකොට මේ නියං කාලේ ලංකාව පුරාම පහු මේ වැස්ස වැටෙන්න වැහි බිඳු දෙක මහ පොළොවට පතිත වෙන්න කලින් පුරාම තිබුණේ නියගය, වැව් ටික හිඳිලා තිබුණේ. හැබැයි මේ වන අලින් 285ක් 300කට ආසන්න ප්‍රමාණයක් ඉන්න කලාවැව රක්ෂිතේ සම්පූර්ණයෙන්ම වතුරෙන් පුරවනවා. මේ මාස කිහිපයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවනවා. පිරෙවුවට පස්සේ මේ වන අලින්ට ඉන්න හැකියාවක් නැහැ. ඒ පුරවන්න හේතුවක් තමයි අපි නිරීක්ෂණය කරාට පස්සේ සොයාගන්න හැකි වුණේ, මේක ගැසට් කරලා තියෙන තාමත් නීතියානුකූලවම ලියවිල්ලක් හැටියට ඇවිල්ලා නැහැ කලාවැව ජාතික උද්‍යානයේ. හැබැයි ජාතික උද්‍යානයක් හැටියට මුදලක් අරගෙන සංචාරකයන්ට වන අලි බලන්න ලබා දෙනවා. මේ ලබා දීම නිසා බොහෝ දෙනෙකුගේ මේ කලාවේ වාසිතව තියා කරගෙන ගිය ජාවාරන් රැසක් කරගන්න බැරි වුණා. සාක්ෂි සහිතව අපිට ඔප්පු කරලා දෙන්න පුළුවන් වැලිගොඩ දාන ජාවාරම, ගස් කපන ජාවාරම, පස් කපන ජාවාරම, මේ බය නැතුව ඍජුව කියන්නේ රූප රාමු සහිතව බලධාරීන්ට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. අපි කැමතියි ඔබ රූප රාමු කියු නිසා මේ හද කම්පා කරන සිද්ධියේ කෙසියම් දසුන් පෙළකට ඔබත් ඔබේ සංවාදයේ සමගම අපි ගමන් කරන්න කැමතියි, අපි කතා බහ කරමු. මේ සිද්ධියත් එක්කම එතකොට මේ ඉන්න වන අලින් ටික පළවා හැරීම, මරා දැමීම හෝ සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ මේ ජාවාරමත් එක්ක. මේ තමයි පළවෙනියටම අපිට පළමුවම හම්බ වෙච්ච ඇතින්න තමයි ගමගේ මහත්තයා මේ හිරිවඩුන්න වැව් ඉස්මත්ති එයා වැටිලා හිටියේ. බන් දැක්කහම අපිට පුදුමාකාර සංවේදී වෙනවා. මෙයාට අඩුමතරමේ ඇහිපිල්ලමක්වත් ගහ ගන්න හම්බෙන්නේ නැහැ මේ ඊළඟ එක්කෙනා. එයා වැටිලා ඉන්න හැටි බන් ඇවිදගෙන යනකොට හැමම මෙයා දන ගැස්සවිලා තමයි මෙයා වැටිලා හිටියේ. ඔව්. ඉතින් පුදුමාකාර දෙයක් හිතා ගන්න බෑ. මේ අය අඩුමතරමේ ඇහෙන් කඳුලක් වැටෙන්නත් කලින් මිය ගියා කියන හැටියට තමයි මේ හතරවෙනියට හොයාගත්ත ඇතින්න මෙයා තමයි සංවේදීම ඇතින්න බවට පත් වුණේ. මෙයාගේ අවුරුදු 4.5ක් වයසතුයි පැටවා. මේ රූපරාමු මට ගන්න හැකියාව ලැබුණා. මේ පැටවා යන්නේ නැහැ අම්මා ළඟින්. මෙයා අම්මගෙන් මැරිච්ච අම්මගෙන් මියගිය අම්මගෙන් කිරි බොනවා. තනකොළ කපා කඩාගෙන ඇවිල්ලා අම්මට ආහාර කන්න දෙනවා. අම්මව නැගිටවන්න උත්සාහ කරනවා. අම්මගේ ඇඟෙන් හොලවනවා. අම්මව පාගනවා. අම්මගේ කටට එයාගේ හොඬේ දාලා අම්මව නැගිටවන්න දැඩි ලෙස උත්සාහ කරනවා. මෙයා දන්නේ නැහැ අම්මා නැති වෙලා මැරිලා කියලා. එයාගේ හිතේ වටේ මිනිස්සු ඉන්නවා. මොකක්ද අම්මා ගෙනියන්නේ කොහොමද කියලා එයා යන්න දුන්නේම නැහැ. එයාව එලව ගන්න පුදුමාකාර විදිහට මහන්සි වුණා වනජීවි නිලධාරීන්. මොකද මේකේ පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න ඕන නිසා. මේ සංවේදී දසුන් ටික බොහෝ දෙනෙකුට හිතා ගන්න බැරි වුණා මේ ඊළඟ එක්කෙනා. මෙයා පුදුම සහගත කරුණ තමයි ඔන්න ඔය ඔබ දකින්නේ. මෙයා මැරිලා පැය කිහිපයක් යද්දී මිනිස්සුන්ට හම්බ වෙන්න වනජීවිට හම්බ වෙන්න ඉස්සෙල්ලා මෙයාගේ වලිගයේ තියෙන රෝම කූප ටික ගලවගෙන ගිහිල්ලා තිබුණා. ඒකෙන් තමයි අපි විශ්වාස කරන්නේ මේක මිනිස් ක්‍රියාකාරකමක් කියලා. මේ පස්වෙනියා මේ අපේ කණ්ඩායම හොයාගෙන යන අතරතුර මේ මෙයා තමයි කැකිරියට තිබුණු ඇතින්න. මෙයා දවස් 3කට පස්සේ තමයි අපිට කපන්න පරීක්ෂණ කරන්න යන මේ ඉන්නේ. ඔය හරිම සංවේදී දසුන් තමයි අපිට ඒක රූපගත කරගන්න උනත් ගියාට පස්සේ අපි හරිම වේදනාවෙන් තමයි ගමගේ මහත්තයා මේ දසුන් ටික රූපගත කරගත්තේ. මොකද මිනිසුන් හැටියට අපිට මියගිය වන අලියෙක් දිහාවත් මේ ආකාරයෙන් බලන්න බෑ. මේ රටට ආදායම ඔය ඉන්නේ විදේශීය මාධ්‍යවේදීන් රැසක් මේ හද කම්පාවන කරුණ වාර්තා කරන්න අපේ කංචන මහත්මයා ඔබට ගරු කරනවා. මාධ්‍යවේදියෙක් හැටියට තමගේ යුතුකම කාර්යභාරය ඔබේ කැමරා කාචයෙන් ඔබ අරගෙන මේ ලෝකෙටම ඔබ අරගෙන ගියේ ඔබයි. එනිසා ඔබයි මේ කඳුළු කතාවේ ඇත්තටම මේක තමන් ඒ ස්ථානයට ගිහිල්ලා ඉතාම සජීවීව සියලු දසුන් ඔබ ඔබේ කැමරාවට හසු කරගත්තා. ඒ කියන්නේ අපි ඔබට හිසනම ආචාර කරනවා මේ සංවේදී කතාපුවත ඔස්සේ අමානුෂික මිනිසුන්ට
අසිෂ්ට මිනිසුන්ට අශීලාචාර මිනිසුන්ට ශීලාචාර වෙන්න ඔවුන්ට ආපහු හිතන්න හිතක් දෙන්න. ඇහැට කඳුලක් එනවා නම් ඒ කඳුලට ආයේ පණ දෙන්න ඔබ කිසියම් යුතුයකමක් ඉටු කරා. ඒ නිසා අපි ඔබ සම්භාවනාවට පාත්‍ර කරන්න කැමතියි. මේ විදිහට ඇත්තටම ඔබ ඇගේ යුතුයි. නමුත් මේ එක් තැනකදී අපි මුදුන් මල් කඩසේ සලකන දළදා මාලිගාව ඔබට මතකයි. එහිදී සාදුකාරයෙන් අපි සාදුකාර දෙමින් අපි මේ සද්ධාන්තය දිහා බලන්නත්, තව තැනකදී සත්තුවත්තට ගියාම පුංචි වුන් එක්කලා ප්‍රීතියෙන් අලි නැටුම් බලන්නත් පුරුදු වෙච්ච අපි අලි මරන්න පුරුදු වෙන චන්දන මහත්මයා, නොදනිමි කාගේ දොස. දැන් මේ කතාවේදී රාජ්‍ය නිලධාරීන් කාර්යභාරය ඔබ කැන්ටු කරලා නැහැ කියලාද? පැහැදිලිව මම ඒකට උදාහරණයක් කියන්නම්. මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රධානතම නීතිය තමයි වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත. මම පොඩි පොඩි තප්පර කීපයක් කරන මම ගමගේ මහත්මයා මේක කියන්නම්. අපේ දීලා තියෙන මේක ලුහුණු නාමයක් තියෙනවානේ. ඒකට මේක තියෙනවා ඇයි මෙහෙම පනතක් පාර්ලිමේන්තුවෙන් සම්මත කරේ? ඔව්. ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ වනසත්ත්ව සහ වෘක්ෂලතා සංරක්ෂණය කිරීම සහ පරීක්ෂණ කිරීම. එම වනසත්ත්වයන් සහ වෘක්ෂලතා වාණිජ වශයෙන් ප්‍රයෝජනට ගැනීම වැළැක්වීම සඳහා විධිදාන සැලැස්වීම සහ ඊට සම්බන්ධ වූ ආනුෂංගික කරුණු සඳහා විධිදාන සැලැස්වීම අරමුණින් තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. මේක ටිකක් පැරණි පනතක්. මේකට ඉතාම වැදගත් සංශෝධනයක් කරනවා ගමගේ මහත්මයා. වර්ෂ 2009 2009 තමයි අලියා පොදු දේපලක් කරන්නේ. එතකොට පොදු දේපල ආරක්ෂා කිරීමේ පනතක් වෙනවා 1982 දී. විශේෂයෙන් මේක එන්නේ 1980 කාලයේදී ඇතිවලා තිබිච්ච රටේ තිබිච්ච වාතාවරණය තුළ පොදු දේපල සම්බන්ධයෙන්, විශේෂ රාජ්‍ය දේපල සම්බන්ධයෙන් සිදුවෙන අකටුතුකම් වළක්වන්න තමයි මේ පනත විශේෂයෙන් ගෙනාවේ. හැබැයි අලියා කියන සත්වයාගේ වටිනාකම තේරුම් අරගෙන පාර්ලිමේන්තුවේ මේ අලියා කියන සත්වයාව පොදු දේපලක් කරනවා. එතකොට පොදු දේපල සම්බන්ධයෙන් සරල කාරණා කිව්වොත් එහෙම පොලිසියේ ජිප් එකකට අපි ගලක් ගහලා වින්ස්ක්‍රීන් එක කැඩුවොත් ඒක පොදු දේපලට හානි කිරීමක්. අප නැහැ. අප ලබා ගැනීමට මාධ්‍යකරණයෙන් අප ලබා ගත යුතුයි. මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ලබා ගැනීම හැකියාවක් නැහැ. සුවිශේෂී කරුණු තියෙනවා නම් විතරයි මහේස්ත්‍රාත් උසාවෙන් අපයක් දෙන්නේ. එහෙම නැත්නම් අනිවාර්යෙන් අපිට ප්‍රතිශෝධන අඳුම් පත්‍රයක් මහාධිකරණයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව අනිවාර්යෙන් යන්න වෙනවා. එතකොට මේ අලියා කියන සත්වයාත් පොදු දේපලක් තරමට හඳුන්වන්න තරම් නීතිය තිබ්බට අපි වර්තමානයේ අලියා පොදු දේපලක් කෙසේ වෙතත් අපි නිකන් සාමාන්‍යයෙන් ගෙදර ඉන්න බල්ලෙකුට පූසෙකුට සලකන වටත් වඩා අඩුවෙන් තමයි සලකන්නේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ කියලා මම කියන්නේ ඒකයි. වෙන රටකට ගිහිල්ලා ඒ රටේ ඉන්න දුර්වල වඳ වෙන සත්වයෙකුට ඒ රටවල සපයලා තියෙන ආරක්ෂාව ගත්තොත් එහෙම. අර අන්තර්ජාලයේ මම දැක්කා සුදු රයිනෝසිරස් කෙනෙක්ට ඒ රටේ මේ මේ විශේෂ ආරක්ෂක යුද හමුදා ආරක්ෂාව දීලා ඒ සත්වයා ආරක්ෂා කරන්නේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ ගමගේ මහත්මයා. මම මේකයි කියන්නේ. කෝටි ගණන් මුදල් කාබාසිනිය කරන මේ පාලකයෝ ඉන්න රටක ජනතාවගේ සේවකයනේ මිනිස්සු. හැබැයි ජනතාව හැම වෙලේම මේ මිනිස්සුන් රාමාන්ත්‍රණය කරන සර් සර් කී කිය. අපේ මේ බදු මුදලින් තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේ මිනිස්සුන පඩිනණිකවන්නේ. හැබැයි අපිට තාම හැකියාවක් වෙලා නැහැ. නීති පොත කොච්චර තිබ්බත් ගමගේ මහත්මයා නීතිය ක්‍රියාත්මක කරන විධායකයට ඒ නිලධාරීන්ට තාමත් හැකියාවක් ඇති වෙලා නැහැ මේ අලි සම්පත ආරක්ෂා කරන්න. අපි ඉදිරියට සාකච්ඡා කරමු. විශේෂයෙන්ම ඔබතුමාට මතකද ගමගේ මහත්මයා පෞගේ කාලයේදී දුම්රියට හැප්පිලා කොච්චර අලි මරුණාද? අපිට ගමගේ මහත්මයා තාම මේ සුද්ධ දුන්න කෝච්චි ටික තියාගෙන අපි මේ පදින්නේ. ලැජ්ජ වෙන්න ඕනේ. අපි යන කෝච්චියකට අලියෙක් හැප්පෙන එක වළක්ව ගන්න අපිට බැරි නම් මොකක්ද ගමගේ මහත්මයා අපි මේ මහ ලොකුට කතා කරන මේ ආර්ථිකය සම්බන්ධව? අපි ජනතාවගෙන් බොහොම පැහැදිලිව ඉල්ලනවා මේ දවස්වල කයිවාරු ගහන්න, එහෙමත් නැත්නම් විවිධ දේශපාලන කතා කියන්න, අලංකාර විදිහට කතාවක් ලියාගෙන කතාව පාඩම් කරගෙන සූදානම් වෙලා ජනතාව ඉස්සරහා මුසාබස් දෙසන මේ පාලක පැලැන්තියෙන් බලයට එන්න අදන අයගෙන් ජනතාව විසින් ප්‍රශ්න කළ යුතු කාලය ඇවිල්ලා තියෙනවා. මේ රටේ සම්පත්වලට මොකද කරන්නේ? මේ ඉඩම් භාවිතය පිළිබඳව ප්‍රතිපත්තියක් ඕනට තියෙනවාද? ඒත් එකම වනාන්තර විනාශ කිරීම සම්බන්ධව, ඒවයින් වන සතුන් විනාශ කිරීම සම්බන්ධව ඔවුන්ට අයිතියක් තියෙනවද? නොයසේ නම් ඔවුන් ඒවා රැක ගැනීම, අප ඇතුළු ඒ සමස්ත සම්පත් රැක ගැනීමේ ඔවුන්ගේ වගකීම ඔවුන් ඉටු කරනවද නැද්ද? මේ පිළිබඳව ඔබ සංවේදී යුතුයි, වගේම ඔබ අවදියෙන් සිටිය යුතුයි. අපි හෙට දවසයි මේ ඔවුන් විනාශ කරන්න සූදානම් වෙන්නේ. මේ නිසා
නින්න අද වෙනස් කතාබහක් කියලා අපි ඔබට අද මුලින්ම සඳහන් කළා සංවේදී කතාවක් හබරණාලි ඝාතනයේ සොළමුල නමුත් හබරණ එක්තරා නවාතැන් පළක් පමණයි මුළු රටේම අඩු වැඩි ප්‍රමාණයෙන් මේ සතාව මේ දැවැන්තයව මේ සද්දන්තයව තර්ජනය කළක් කරලා තියෙනවා හිර කරලා තියෙනවා එනිසා මේ කතාවේ මේක ඝාතනයක් නම් ඝාතකයන් කවුද ඝාතකයන් හඳුනාගන්නේ කොහොමද ඔවුන්ගේ ගෙල සිර කරන්නේ කොහොමද කියන කාරණය ඒ සඳහා සාකච්ඡාවක් සංවාදයක් ලංකාවේ සක්‍රිය කළ යුතුයි යටියෙන් අපි විරාමෙන් පසුව ඒ පිළිබඳව බොහෝ තොරතුරු කතා කරනවා රැඳී සිටින්න නින්න අද සමග නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ හබරණාලි ඝාතනයේ සුළුමුළු පිළිබඳවයි අපි අද කතා බහ කරමින් ඉන්නේ සංවේදී කතා පොතක් හැබැයි මේ සංවාදයේ ඔබට රැගෙන එන්නේ නැවත වතාවක් ශ්‍රී ලංකාව තුළ මෙවැනි අමානුෂික ක්‍රියාවලීන් වැළැක්වීම සඳහා පහළ සමාජයේ සංවාදයක් නිර්මාණය කිරීමට එමත්නම් සිවිල් සමාජයේ සංවාදයේ සක්‍රිය කිරීමට සහ ඔවුන්ව තමන්ගේ රට රැක ගැනීමට බලාත්මක කිරීමටයි මේ නිසා බොහොම අවධානයෙන් පසුවන්න කියන කාරුණික ආයෝජනය ඔබට කරනවා ඔබට තියෙන කාර්යභාරය පමණයි මේ රටේ දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඔබ අවදි වුණොත් පුළුවන් මේ රට බේරගන්න කියන කාරණේ මතක් කරමින් ඔබ නිරන්තරවම දන්නවා නින්නද සජීවී සංවාදයේ මහජන සංවාදයක් ඒ නිසා ජනතාවට අපි විවෘත කරලා තිනවා ජනතාවගේ සංවාදයකට ඉඩකඩ දෙමින් අපි ඔබට 0662236689 දුරකථනාංක දෙකක් තිරේ දිසුන අංක ඔස්සේ මේ අපිට කතා කරන්න පුළුවන්. එනිසාම අපි නිරන්තරම හිතනවා ඔබ සමග අත්වල බැඳගෙන අපිට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. මම කැමති ඔබ එන්න තෙක් සංවාදී ඉදිරියට ගෙන යන්න කාංචර කුමාර මහත්මයා. දැන් ඔබතුමන් හේතු පිළිබඳව කතා බහ කරමින් හිටියේ මේ ඝාතනයක් බවට සැක කරනවා. ඝාතනයක් කියලා කියන්න බෑ තාම මම කියන්නේ අපි පැහැදිලිව කතා කරොත් ඝාතනයක් බවට සැක කරමින් ඉන්නවා හැබැයි මේ කතාවට හේතු ඔබ එකක් සඳහන් කර අපි කැමති ඊළඟ හේතු සඳහන් කරනවා දැන් කවුරු හෝ ඝාතනය කරන්න ඕන නම් හේතුවක් තියෙන්න ඕනනේ ඔව් අපි කියාගෙන ආවේ මේ අපි නිරීක්ෂණය කළ අපි ගවේෂණය කළ කරුණු කාරණා උඩ මේ වන අලින් ඝාතනය කරන්න හේතුව එක් හේතුවක් තමයි ඔය කියන කලාවැව රක්ෂිතයේ ඉන්න ජාතික උද්‍යානයක් අහිමි කිරීම. ඔව්. මේ ගැටරුමක් ඇති කරොත් එහෙම ජාතික උද්‍යානය අහිමි කරන්න පුළුවන්. ජාතික උද්‍යානය පැවතුනොත් එහෙම ඒකේ අනවශ්‍යට ඔබතුමාට මට වෙන කාටවත් ඕන විදිහට ඇතුලේ ගමන් කරන්න බෑ. නීති පද්ධතියක් තියෙනවා ජාතික උද්‍යානයක් තුල හැසිරෙන්නේ කොහොමද කියලා. එතකොට ඒක නීති වැටෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. මොකද මේක ඇතුලේ තිබුණු විවිධ ක්‍රියාකාරකම් කරන්න බැරි වෙනවා. දෙක තමයි කලාවැව රක්ෂිතේ වගා කරන බහුතර පිරිසක් ඉන්නවා. මොකද මේ අය පහුගිය කාලෙත් ඔය විවිධාකාරයකින් වනාලින් ඝාතනය කරලා තිබුණා. මොකද මීට පෙර අලින් හිටපු භූමිවලට මිනිස්සු ගිහිල්ලා මිනිස්සු දැන් වගා කරගෙන ඒ වගේ තමයි වගා කරන්නේ. වගාව අපිට ඕන, ආහාර පාන අපිට ඕන. හැබැයි වනාලිත් ඉන්න ඕනේ ඒ අයගේ භූමිවලට ගිහිල්ලා තියෙනවා. එක එක අනිත් කාරණේ තමයි බරපතලම කාරණේ මේක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ගමගේ මහත්තයා බලධාරීන් මේක බලාගෙන ඉන්නවනම් අහගෙන ඉන්නවනම් ඔව් හබරණ ප්‍රදේශයේ ඇතින්නියන් පහුගිය කාලේ ඝාතනය කරලා පැටවුන් අරන් ගිහිල්ලා ව්‍යාජ උප්පැන්න සහතික පැටවුන්ට හදලා හීලෑ ඇතින්නියන්ට පැටවු ලැබුණාය කියලා අරන් ගිහිල්ලා සිද්ධීන් වාර්තා කරන්න අපිට හැකියාව ලැබුණා. ඒකේ පසුවට පෙන්වන්න පුළුවන් අපි මීට පෙර වාර්තා කරපු වාර්තා කිරීම්, අපි හෙලිදරව් කිරීම් සියල්ල දින මෙන්න මේ කරුණු කාරණා තුන පිළිබඳව අවධානය යොමු කළොත් සමහර විට මේකේ පසුබිම හොයාගන්න පුළුවන් වේවි. මොකද මේ කරුණු කාරණා තුන මූලික වෙන්නේ නැතිව නිකන් නිකරුණේ මේ කිරි අම්මලා මරලා වැඩක් නැහැ. මැරුවා නම්
බැරි වෙලාවත් යම්කිසි හෝ ස්වභාවික අනතුරක් සිද්ධ වුණා නම් එහෙමනම් ඒ අනතුරු සිද්ධ වෙන්න ඕන ඒ භූමියේ හිටපු අනිත් අයටත්. ඔය මේ අලි රැළේ ගමේ මිනිස්සු අපිත් එක්ක කව 25ක් 30ක් විතර මේ රැළ ඉන්නවා. පහුවදත් අපිට ගිහිල්ලා දකින්න හම්බුණා ඇත්ත වශයෙන්ම ඒ කණ්ඩායම එකට හිටියා. එතකොට එහෙම හිටියනම් ඒකෙන් මේ කිරි අම්මාවරුන්ට විතරක්ම අකුණක් ගැහුවද? අකුණක් ගැහුවත් කිලෝමීටර් 2 හමාරක් 1 හමාරක් 3ක් ගිහිල්ලා අකුණු ගහන්න බෑ. අපි දැකලා තියෙන අකුණු ගහපු අවස්ථාවන්හි එකවරම දෙන්න 3 දෙනා වනාලෙන් මිය ගිහිල්ලා තිබුණා. හැබැයි ඒකේ ගහට අකුණු වැඩිදිත් හැටි තිබුණා. ඇතින් නියෝ පිච්චිලා හිටියා. එහෙම බලන්න හැකියාවක් ඔබ කියන කතාවට අනුව අපට සැකයක් හිතෙන්නේ නැද්ද? පශ්චාත් මරණ පරීක්ෂණ වලදී අදාළ නිලධාරීන් මේ පිළිබඳ ඇත්ත කියනවද බොරු කියනවද කියන කාරණේ අපිට මේ පිළිබඳ මතයක් ඉදිරිපත් කරන්න බෑ. ඔබ මෙහි නිරීක්ෂකයෙක් හැටියට, බාහිර නිරීක්ෂකයෙක් හැටියට ඔබට හිතෙන දේ අපි කැමති දැනගන්න. නෑ, දැන් ඇත්තටම මේ වනාලින් පශ්චාත් මරණ පරීක්ෂණය කරන අවස්ථාවේ අපිත් ගිහිල්ලා බලාගෙන හිටියා. මොකද මේක හොර රහස කරේ නෑ. අපි කැමති එතුමන්ගේ කතාවට ගිහිල්ලා ඔබතුමාගේ කතාවට එන්න. අපි පශු වෛද්‍ය තුමන් මොන වගේ කතාවක්ද කියන්නේ කියලා බලමු. ගාමිණීදාර්තුමිය කතා කරලා මෙහෙමයි අලි දෙන්නෙන් මැරිලා කියලා. ඊට පස්සේ අපි නිලධාරිය ඇවිල්ලා පරීක්ෂා කරා. පරීක්ෂා බලපුවාම ඇතින්න දෙන්නෙක්, ඊට පස්සේ තවත් අවට පරීක්ෂා කරලා දැනට ඇතින්න 4 දෙනෙක් හම්බෙලා තිනවා. ඒ ගෑනු සත්ව තමයි 4 දෙනාම මේ දැනට මැරිලා තියෙන්නේ. අපි තවත් සෝදිසි කරනවා, තවත් ඉන්නවද කියලා සැකයක් තියෙනවා. මේ ඒ සම්බන්ධයෙන් දැනට පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ගිරිතර පශු වෛද්‍යතුමිය ඇවිල්ලා මේ සම්බන්ධයෙන් ඇත්තටම මේ අපිට තියෙන මේ මිනිස් ක්‍රියාකරමක් නිසා මොකද මේ වටම තියෙනවා මේ අනවස්රවක හේන් තියෙනවා. ඒකත් එක්ක සමහර විට මේ මිනිස් ක්‍රියාකරකමින් වෙච්ච සිද්ධියක් කියලා අපිට සැකයක් තියෙනවා. පසුගිය කාලෙත් වෙඩි තියලා වෙඩි ඒ වගේ අලි මැරලා තියෙනවා. ඊට අමතරව මේ වගේ හැබැයි වසදී මේ වගේ දෙයක් සිද්ධ වුණේ පළවෙනි වතාවට මම දැනුවත් මේ අවුරුදු 3කට මේ වගේ දෙයක් සිද්ධයක් වුණේ නැහැ. මේ වගේ අලි 4-5 දෙනෙක් හැම මැරුණේ නැහැ. මේ පළවෙනි අවස්ථාව තමයි මේ වගේ. නෑ, දිගම්පතා කුණුවලත් එක්ක මේක සම්බන්ධ වෙන්න හේතුවක් නැහැ. මොකද දිගම්පතා හැමදාම හිටියේ තනි පිරිමි සත්තු පමණයි. මෙතන සිද්ධිය වෙලා තියෙන ගෑනු සත්තු. අනේ දිගම්පතා මෙතන කිලෝමීටර් 6ක 7ක වගේ දුරක් තියෙනවා. කුණුවලත් එක්ක සම්බන්ධීකරණයක් කිරීම මම හිතන්නේ එච්චරම මේ කියන්නේ මේ පිරිමි සත්තු විතරයි එතන ගැවසින්නේ. මේ ගෑනු සත්තු මැරලා තියෙනවා. ගැබිනි ඇතින් 3 දෙනෙක් තමයි වැඩිපුරම මෙතන ඉන්නේ. ඒක අපි හරියටම මේ තීරණය කරන්න පුළුවන් මේ අපේ පස් වෛද්‍යතුමිය මේ පශ්චාත් මරමණිසේ පැවතුන පස්සේ තමයි ඒ හරියටම අනාවරණය කරලා තැන් 4ක තමයි දැන් මේ අඩවි ආරක්ෂක නිලධාරිතුමන් තමයි මම හිතන්නේ ඔබතුමන්ට අනුවේ කතා ඉදිරිපත් කළේ. දැන් මේ මට මොහොතකට කංචන මහත්මිය අවසර දෙන්න. දැන් මේ කතාවත් එක්ක ඔව් සමාවෙන්නේ ප්‍රශ්නයටත් යන්න වෙන්නේ නැහැ. පළමු ඇමතුමට අපි ගිහිල්ලා ඉන්න අවසර දෙන්න. ඔව් තලවකැලේට අපි යනවා. දයාරාවණගඩ මහත්තය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඔව් ෆෑන් තාපයට මම සම්බන්ධ වෙනවා. ඇත්තට මේක හරීම සංකල්පයකයි. ඔව් පැහැදිලි.
මොලේ නැති එක දැන්නේ තරම්වත් මොලේ නැති මේ නිලධාරි කොටක්කා ඔව් ඔව් දෙස්පාරණ චුටික මේක මම හරි වගේ කියන්නේ මොකද මම මේක සමාජ ඔබතුමාලා දැන් නැතුව ඇති මෙයන් සමාන තවත් විශාල විනාශයක් වෙන කන්ද උඩ අඳේ විල ගත්තත් දරුවෝ පකරන් තනාව ගත්තත් මස්කෙලිය ගත්තත් දූපත් කලාව ඩයගම මේ පැත්ත ගත්තත් ඊළඟට ඔහිය ගත්තත් ඔය සම්බන්ධයෙන් කිව්වෙම ඔය සෑම තැනකම ගොනා කියන සත්තා මහල්ලා ඒ මස්ටි ගාත ව්‍යාපාරක හැටියට පොච්චියන තව ඊළඟට සම්බන්ධ මේ සූත්‍රය හරහා අත්තාල අන්හදල තියෙනවා මම කරන්නේ ගියත් අන්තිමට එකින්ම වන්සත් කෙරෙන්න බෑ මම ජීවිලිව ගානේ මේ ඔක්කොම කිත්ති මේකට අනුසන්තර මම පළවෙනිම කටට දෙනවා ඉන්න සත්‍ය මන්දී මේ සම්බන්ධව නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ කියලා උතුමන් කියන්නේ. දැන් ඔය මේ නුවර දිස්ත්‍රික් වැඩිහිටි කරමේ තේදලු කට්ටි ගියන් කට්ටිය බම්බු ගහන්නේ. බම්බරේකවත් කූඩුව කඩන්නේ ගස් තම තියෙන්නේ. ඉතින් මබුරු කරන්නේ ඔය ළඟපහත දිස්ත්‍රික් මේ ගහ කූඩු හදා ගන්නවා. ඒක දැන් පරිවේශු දියම් මේ මහ විශාල මේ සමාජ විනාශයක් මේ වෙන්නේ. ඉතින් ඒක හන්ට මම නම් කියන්නේ මේක දනි කරම මිනිස්සුල් කියන්නේ. අවසානේ පාරට ඇවිත් මනුස්සෙක් නතුවන් කියලා ඇති. ඔබතුමා බොහොම පුළුල් ආකාරයේ මේ ප්‍රශ්නය දකිනවා විග්‍රහ කරනවා සමස්ත සමස්ත පරිසරයේම අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා සමස්ත පරිසරයේම අර්බුදයට ලක් වුණ වෙලාවක මිනිසාද අලියාද සියලු සත්වයෝද මේ ගැටලුවේ කොටසක් බවට පත් වෙනවා මම දැන් මට චන්දන මහත්මයා ඔබ ළඟට එන්න ගියේ නැවත වතාවක් ඇමතුමට යන සුදනම් ගිහිල්ලා එන්නම් ඔබ ළඟට දැදිගම ජයරත්න මහත්මයා අපිට කතා කරනවා අයිබන් ඔබට ජයරත්න මහත්මයා අයිබන් අයිබන්ද ඔව් කතා කරමු ඔව් ඇත්තම කීතොත් ඔව් කතා කරමු ඉතින් අහනකොට තමයි ඉතාලිපත් හිතේනවා මේ මොකද මේ දන්නවද ඇත්තම කීතොත් මිත්‍යාකින් කරන ලද ඔව් ඔව් ඔබතුමත් සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන්න පුළුවන් මදනේ කර්ණලද ඔව් මේ කර්ණලද අපරාධීන්ද තමයි මේ වනපතෝ වෙන්නේ අලි විතරක් නෙවෙයි තමල්ලාවට බිල්පත්තු අබේ භූමි මැටි යනකොට එදා අලි ටික ඉතිය ඒ වල්පත් මැද අන්ති වෙනකොට ඒවා අක්කර 10 ගණන් දෙලි කරන දේවල් හදලා ඒ මිනිසුන් ඒ සත්තුන්ගේ අන්තිින්ද නැහැ. ඒක අරගම මම කොම්පැනි වලට අක්කර 10 ගණන් දීලා. දිවවා වට කරලා වල විදුලියට ඔයාල දාලා. සත්තුන්ගේ යන්නේ නම් නැතු ඉන්නවා. අලීතරක් නෙවෙයි මාත්තු වන ජීවියෙක්ෙන් ඉන්නේ අලීතර දකින්න. අද බලන්න පුළුමිෙක් දකින්න යහමාත්තු. ඔක්කොම මරලා කෑවා. අලීතරක් මරලා කන්න පුළුවන් නම් කනවා. ඒකෙින්ද මේ දේශපාලඥයන් එක් කරන මේ වන විනාශය තමයි ඔක්කොම මේ උනේ. එතකොට දැන් අපේ නායකයා තමයි වන සම්පත්තා වන කියන්නේ ස්වභාව ධර්ම ආරක්ෂා කරන ඇමති. ඔව්. ඒ ඇමතිවත් අද වෙනකම් කතා කරලා තියෙද? වන ජීව ඇමති කතා කරලා තියෙද? හැදෙලි. මේ ගැන සිද්ධිය ගැන හොයලා බලලා තියෙද? ඔව්. මනුස්සයින්ට වාගේ මේ ජනපද පිටුනවට වාගේ මේක සංවර්ධනයක් වුණත් සත්තුන් ජීවත් වෙන්න ඕනේ. මනුස්සයෝ වගේම. ඔව්. ඒ වගේ මේ අනුවණ ක්‍රියාකරණයින් තමයි අද මේ ශ්‍රී ලංකාවේ එදා යුද්ධ කාලේ එක අලියෙක් කිය මුයක් මරනත් කියලා බලන්න. පැහැදිලි පැහැදිලි. ඔව් ඔව්. ඇයි මේ වකවානුවේ මේ මෙන්නේ ඔව්. මේ සීන රට තියෙන තාපේ. ඔව් අපි ටිකක් තාපේ. අපි ටිකක් කාලයේ කලමනාකරණය කරගමු. ඔව් පැහැදිලි වම් පැහැදිලි. අනාගතයේදී මේ දේවල් සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට 06 22 83 86 89 මම දන්නවා බොහොම කම්පැනිට පත් වෙන මේ අපි දන්නවා ඒ කම්පැනි සහිත මිනිසුන් තමයි අපිව බලන්නේ අපිට ආදරය කරන්නේ අපි සමග මේ ගමන යන්න එකඟ වෙලා ඉන්නේ චන්දන මහත්මයා දැන් මේ සියලු දුරකථන ඇමතුම් වලින්නුත් ඍජුව මට ඔබේ ප්‍රශ්න ඔබට ළඟට එන්න පුළුවන් ප්‍රශ්නයකට විශේෂයෙන්ම දැන් ඍජුව මේ හබරණ අලි ඝාතනයට සම්බන්ධ වෙච්ච අය සහ වක්‍රව මේ අලින් අනාථ කිරීම සඳහා
මේ කැලෑ කපන අය කංචන මහත්මයා කෝගේ මේ විවිධ වැරදි ගනුදෙනු කරන අයට මේ වනාන්තරය තුළ වෙන වැඩවලට මිනිසුන්ට ඉඩක් හැදිලා තියෙනවා. දැන් රටේ නීතියක් තියෙනවා, පරිසර නීතියක් තියෙනවා, මේ වනාන්තර සම්බන්ධව ආරක්ෂා නීතියක් තියෙනවා. මේවට මොකද වෙලා තියෙන්නේ? කොහෙද එතන හිර වෙලා තියෙන්නේ? කාගේද වැරද්ද? ඕක තමයි ප්‍රශ්නේ. මම අපිට ලංකාවේ තියෙන නීති 90ක් 95ක් විතරම නීතිය හැදිලා තියෙන්නේ. දැන් ඔතනදි සාමාන්‍ය ජනතාවට උනත් වැරදි අදහසක් කරන ගමගේ මහත්මයා මේ අධිකරණය තමයි මේ ඔක්කොටම වක් කියන්න ඕනි කියලා. අධිකරණයෙන් මේ වැඩේ හරියට කරන්න නැහැ කියලා අදහසක් සාමාන්‍ය ජනතාවටත් එන්න පුළුවන්. හැබැයි අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි, අධිකරණයට මේ කාරණා නිවැරදිලෙස ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් තීන්දුව తీරණ ගැනීමේ බලය අධිකරණයට තියෙනවා සහ අධිකරණයේ තීන්දුව తీරණ ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කාරණා මෙන්න මේ පුද්ගලයා විසින්ම සිදු කරා කියන විදිහට එහෙම නැත්නම් මෙන්න මේ සකකරුවන් විසින් මේ කාරණේ කරා කියන තැනට එනකන්, ඒ කියන්නේ නඩු කටයුත්තකට එනකන් ගමගේ මහත්මයා මේ කාරණා උසාවියට වාර්තා වෙන්නේ. අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. ඔව්. ඒක වාර්තා වෙන්නේ නැත්තේ කොහොමද? වාර්තා වෙන්නේ නැත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ බලය අධිකරණයේ නැහෙනේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ බලය තියෙන්නේ පොලිසියට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, වනජීවි නිලධාරීන්ට. ඒ එක නැත්තම් දැන් කාංචන මහත්මයා ඉතාම හොඳ තැනකට මේ මාතෘකාව ගෙනාව ගමගේ මහත්මයා මේ අලි ඝාතනයේ පිටුපස තියෙන හේතු සාධක මොනවද කියලා. ඔව්. එක කාරණයක් තමයි මේක පිටිපස්සේ තියෙන කාරණා විදිහට ප්‍රධාන ජාවාරම් කීපයක් ගැන එළියට ආවා. පස් ජාවාරම, ගස් ජාවාරම සහ අලි පැටව් ජාවාරම. දැන් ගමගේ මහත්මයා වාටයි මටයි ඔය කාරණා කරන්න පුළුවන් ද තනියම? බෑනේ. ඕකට ඉතාම ප්‍රබල මට්ටමේ ලොකු පිරිසක් බලයක් තියෙන. දැන් ඔය ඔය බැලු බැලමට තියෙන්නේ ඔය අති දැවන්ත පැරණි ගස්. ඕවා කපන්නේ ප්‍රධාන කණ්ඩායම් කීප දෙනෙක් එකතු වෙලා. අපි හොඳටම දන්නවා අපිට අර මම කලින් කිව්වා වගේ උගුරටොරා බේත් බණ්ඩ ඕනේ නැහැ. ඕවා හැම දෙයක්ම පිටිපස්සේ ප්‍රාදේශීය දේශපාලනින් ඉන්නවා. සමහර වෙලාවට පොලිස් නිලධාරීන් ඕවට සහය දක්වනවා. සමහර වෙලාවට පණිවිඩය කිව්වට පස්සේ මෙන්න අහවල් තැන මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා නංගන් එක කිව්වොත් සමහරට පොලිස් නිලධාරියාම කෝල් එකක් දාලා කියනවා අන්න උඹේ නම කිව්වා අහවලා උඹ ඔතනින් අයින් වුණා. අදාළ නිලධාරීන් කණ්ඩායම යනකොට ඒතර මොකක්වත් නැහැ. මොකද මම කියන්නේ එහෙම සිදුවීම් ඇත්තටම සිද්ධ වෙනවා. සිදුවීම් අනන්තය ප්‍රමාණය ඕන තරම් සමාජ මාධ්‍ය උදාහරණ තියෙනවානේ. පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඕන තරම් උදාහරණ තියෙනවා. වීඩියෝ කරපු දේවල් තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ සමාජ මාධ්‍යට ඕන දෙයක් කියන්න පුළුවන් කියලා. නෑ, සමාජ මාධ්‍යට ඕන දෙයක් කියන්න පුළුවන්. මම සමාජ මාධ්‍ය මමත් නිතරම සක්‍රීය පුද්ගලෙක් සමාජ මාධ්‍ය ජාලේ. හැබැයි සමාජ මාධ්‍යයන් තියෙන නිසා එකාතකට හොඳයි. මොකද දැන් රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය අපි දන්නවා ලාභ ලැබීමේ පරමාර්ථකින් තොරවන මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒකට ඉතාම දෙලියස ගෞරව කරලා තමයි මේ වැඩසටහන් වලට එන්නේ. මොකද අපි දන්නවා කිසිම දේශපාලන පක්ෂ මත කිසිවක් නැහැ. ලාභයක් කිසිවක් නැහැ. සම්පූර්ණයෙන්ම ජනතාව සම්බන්ධයෙන් හිතලා තමයි මේ මාධ්‍ය ජාලය ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපි දන්නවා දේශපාලන කෝණ වලින් වැඩ කරන මාධ්‍ය ලංකාවේ තියෙනවා. ඒ මාධ්‍යයන් වල ප්‍රචාරයේ නොවන කරුණු ඉතාම පහසුවෙන් සමාජ මාධ්‍යයන් හරහා ප්‍රචාරය වෙනවා. නැහ මේ සිද්ධියේදී අපිට යම් ප්‍රමාණයක සමාජ මාධ්‍ය විශ්වාස කරන්න පුළුවන් වෙනවා. විශ්වාස කරන්න පුළුවන්. මොකද හේතුව දැන් අර එක මහත්මෙක් කතා කරලා කිව්වා මේ සම්බන්ධයෙන් තවමත් වගකිව යුතු ආයතනයක් වගකිව යුත්තේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරේ නැහැ කියලා. දැන් ජනමාධ්‍යයට කංජන මහත්මයා මේ සිද්ධිය මතු කරනවා චන්දන මහත්මයා. ඒක පැහැදිලිද? මතු කරලා දැන් කැමති තවදුරටත් මෙතුමසග පොඩි දුරක් ඉස්සරහට යන්න. ඔව්. කංජන මහත්මයා දැන් පැහැදිලිව ඝාතනයක් සිද්ධ වෙලා තියෙනවා කියලා සැක කරනවා. ඝාතනයට හේතු සඳහන් වෙනවා. දැන් එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා කවුද මේ ඝාතකයෝ කියලා. අපි කැමති ඍජුවම ඔබෙන් මේ ප්‍රශ්නේ විමසන්න. දැන් ඇත්තටම ඝාතකයෝ කවුරුන්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. මොකද ඒකට කණ්ඩායම් ගණනක් වගකිය යුතුයි. ගමගේ මහත්තයා මේ පොත මුද්‍රණය වෙන්නේ 2017 දෙසැම්බර්. මේ පොත වාරණ කියන සඟරාව ලංකාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාවික ආරක්ෂක සංගමයේ ප්‍රකාශකයක් හැටියට තමයි මේ පොත ඔබට පේනවනම් මුද්‍රණය වෙන්නේ භාෂා තුනෙන්ම. මේ 2017 වසරේ මේ පොතට මම ලියනවා ලිපියක් අලි කඳුළු කියලා. මේ අද මේ කතා කරන මාතෘකාව මේ පොත ඕන තැනකින් අරන් කියව ගන්න පුළුවන්. මේ අද කතා කරන ඔබ අපි කතා කරන මේ මාතෘකාවේ මම ලියලා තියෙන අලි කඳුළු කියලා මේ සිද්ධියම, මේ හබරණ කැලේම සිදුවෙන මේ ක්‍රියාදාමය, මේ අම්මල මැරණ එක ගැන මම ලියලා තියෙනවා. ඒ වෙනකොටත් මේ 2017 වෙනකොටත් මේ ආණ්ඩුව පාලනය කළේ. ඒ නිසා කවියකින් ඒක සටහන් කරලා තිබුණා.
අලි රජ කරන සමයෙහි සදහම් දීපේ අලිවැන සීම ඇති කරවයි සිතතාපේ. පිළියම් යොදා සුරකෙනුවස් පිළි රූපේ යහපති නැවතුනොත් මේ බිහි තුනු පාපේ. එකේ පටන් අරගෙන තියෙන කාලයක් තිස්සේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හබරණ රක්ෂිතයේ සිදු මව් ඇතින්න මරා පුලුස්සා පැටවුන් සොරාගෙන යෑම ආදී ක්‍රියා වන අලින්ගේ විනාශයට හේතු වන්නක් විය. මෙම අලි පැටවුන් සොරකම ජනමාධ්‍ය මගින් හෙළදරව් කිරීමත් සමග මේ වන විට යම් මට්ටමකින් අඩු වී තිබේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල දිගම්පතා ප්‍රදේශයේ හබරණ තිරිකුණාමලේ ප්‍රධාන මාර්ගයේ නිරන්තරයෙන් වනාලින් රථවාහනවලට කෝච්චියට හසුවන ආකාරයටම පැටවුන් අරගෙන යන සිද්ධිය. ඒකෙම තප්පරයක් දෙන්න ගමගේ මහත්තයා, මේ වනටත් තවත් පසකින් වනාලින් මියදෙන්නට හේතුව ඇත්තේ නගරවල එකතු වන කැලිකසල, ඊළඟට තියෙන හබරණ තිරිකුණාමල පාරේ පොළොන්නරුව ප්‍රදේශවල හක්කපටස්, ගිනියවි සහ මව් ඇතින්නියන් ඝාතනය කිරීම රැසක් වාර්තා වෙනවායි කියලා. ඉතින් 2017 වසරේ මේක අවධාරණය යොමු කරලා තිබ්බනම් අද දවසේ මේ ඉන්න මව් ඇතින්නියෝ 7 දෙනා 6 දෙනා මැරෙනවද? අපිට කරන්න පුළුවන් රාජකාරියක් මාධ්‍යවේදීක් හැටියට කරා. 2006 බලන්න පුළුවන් නම් ඔබට, 2006 මාධ්‍යවේදීක් හැටියට ඒ රජයට ඉගෙනපු යෝජනා තමයි මේ. මේවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා. මේ මාතෘකා සියල්ල මාධ්‍යවේදීක් හැටියට වන සතුන්ට ආදරය කරන පුජ්‍යලයක් හැටියට අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් ගමගේ මහත්තයා, අපි මේකට උත්සාහ කළා. හැබැයි S2 පෙන්ෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති පාලකයන් ඉන්න සමාජයක මාධ්‍යවේදීන් වූ අපට කියන්න තියෙන ජනතාවට විතරයි. ඔබ මා විමසන්නට ගිය ප්‍රශ්නයට උත්තරේ කලින් දුන්නා. මං අහන්නට ඇත්තටම සූදානම් වුණේ දැන් ඔබ චෝදනා කරන්නේ 2017 වසරේ ආණ්ඩුවට. හැබැයි ඔබ 2006 මට අහන්න තිබුණේ කලින් ආණ්ඩුව මේවා ඇත්තටම ඉටු කළාද කියලා. ඔබ උත්තරේ දුන්න නිසා මා ප්‍රශ්නේ අහන්නේ නැහැ. 0662-23-6-8-609 අපි දුරකථන අංකය ඔබට විවෘත කරලා තිනවා. මං චන්දන මහත්මයා ළඟට ගිහිල්ලා විරාමයකට යන්න අවසර ගන්නම්. චන්දන මහත්මයා, දැන් මේවා සම්බන්ධව තියෙන්නේ ශ්‍රී ලංකාවේ මූලික වශයෙන් මේ කියන කරුණු සමස්තය ගත්තාම පරිසර නීති උල්ලංඝනය කිරීම. පැහැදිලි. දැන් එතකොට දැන් අපි මේ මොහොතේ මාර්ග නීති සහ වෙනත් නීති සම්බන්ධව විශාල වශයෙන් උනන්දුවක් දක්වනවා. ඇයි මේක කවුද වෙනස් කරන්නේ? ඇයි කවුද මේකට කකුලෙන් අදින්නේ? ඍජුව කියන්න, රට හෙලි කරන්න, කාගේද වැරද්ද? තවදුරටත් මේ සිද්ධි වෙන්න පුළුවන්. දැන් මෙතුමා කිව්වා මේක 2000 ඊට කලින්. දැන් මේ කාලයක් තිස්සේ සිද්ධ වෙන ගනුදෙනු. දැන් මේ සිද්ධිය තවදුරටත් ප්‍රමාණාත්මකව වැඩි වෙලා තමයි අපි ඊළඟට මේ සාකච්ඡාවකට වාඩි වෙන්න වෙන්නේ. නිසා කරුණාකරලා මෙවැනි අශීලාචාර සිද්ධි මෙතනින් පසුව සිදු නොවන්නට සමාජය කොහොමද පොළඹවන්නේ? පාලකයන් කොහොමද පොළඹවන්නේ? ඒ නිසා කොහොමද නීති සක්‍රිය කරගන්නේ? ඔව් මෙහෙමයි. දැන් අපි හැම වෙලේම ගමගේ මහත්මයා 225ට බණිනවනේ. ඔව්. 225 වැඩක් නැහැ කියලා. පෞද්ගලික කාලේ දිගටම ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නිතරම ප්‍රචාර වෙන දෙයක් ඕක. හැබැයි මම හිතන තැන තමයි 225ටම බැන්නත් 225ම වැඩක් නැහැ කියලා හිතුවත් අපි මිනිස්සු විදිහටත් මේ වක්‍යෙම කොටස බාර ගන්න වෙනවා. මොකද උතන ඉන්න එක්කෙනෙක් ඇවිල්ලා නෙවෙයි මේ සයිනයිඩ් හෝ වෙන විෂවර්ගයක් දීලා මේගොල්ලෝ මරලා තින්නේ. ඒතකොට ඒකට බිම් මට්ටමේ, පල්ලෙහ මට්ටමේ, ඒ ගමට සම්බන්ධ හෝ ඒ ප්‍රාදේශීය තලයේ මිනිස්සු ගොඩක් මේක ඇතුළේ ඉන්නවා. එතකොට ඒ ඉන්නේ සාමාන්‍ය මිනිස්සු. චන්දන මහත්මයා, ඔබ හොඳ තැනකට ආවේ. මම කැමති අපිට නිෂ්පාදකතුමනි, දැන් අපිට පුළුවන් නම් ඒ දර්ශන පෙළ සමීප කරලා දෙන්න. සාමාන්‍ය ජනතාව මේ ප්‍රශ්නේදී ඇත්තටම මොකද කියන්නේ? අපි කොහොමද මේ මිනිස්සුන්ගේ හඬ මේ ප්‍රශ්නේ ඇතුළේ දකින්නේ? අපි කැමති ඒ බඳු දර්ශන පෙළකට ගමන් කරන්න. මම හිතන්නේ අපි සූදානමින් ඉන්නවා එවැනි දර්ශන කීපයක්. ගුණතරම තියෙන කිසියෙකුට අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. අලි නිසා මිනිස්සු ගොඩක් මුදල් උපයා ගන්න මේ කාලය තුළ සංචාරක කර්මාන්තයත් එක්ක කටයුතු සිද්ධ වෙනවා. එනිසා අලියෙන් රැක ගැනීම විශේෂයෙන් ඒ සඳහා උනන්දුවක් දක්වන්නට ඕන. ඒ සතුන්ටත් ජීවත් වෙන අවශ්‍ය කරන වටපිට ඔවුන්ට අදාළව යම් භූමියක් ඒ සඳහා ඔවුන් නිදහස ඇසිරෙන පුළුවන් වටපිටාවක් ඒ සතුන්ටත් තියෙන්නට ඕන. මිනිස්සු මේ ඇත්තටම වගා කරනවා, අලි විනාශ කරනවා තමයි. ඒ වුණාට මේ මිනිසුන්ට දුක නැතුව නෙමෙයි, මිනිස්සුන්ට දුක නැතුව නෙමෙයි හැමෝම දුක් වෙනවා. මේ සතේ දිහා බලපුවාම ඇත්තටම අද සෑම මිනිස්සෙකුටම පුදුමාකාර දුකක් හිතෙන්නේ. මොකද මේ වගාවකට හානි කරත් මිනිස්සුන්ට හිතට මොන හරි දෙයක් දැනුණත් මේ වගේ සතෙක් වැටිලා ඉන්න වෙලාවක මිනිස් ජීවිතයකට වඩා පුදුමාකාර දුකක් දැනෙන්නේ මේ සතේ දිහා බලුවම. මේකට හරි දුකයි. සිරිසනාවුණත් ඉතින් අපිට කරදරයක් නෑ. අපි ඉතින්
එනකොට එළවනවා. අනිත් වෙලාවට ඉතින් ගොවිතැන් පාළු කෙරුවට ඉතින් අපි ඒගොල්ලන්ට හිරිහැරයක් කරන්නේ නැහැ. ඉතින් හරි දුකයි. කියන්නේ ඉල්ලම් කන්න බැරි සතා. අනුන්ගේ දෙයක් කාලා තමයි යා බඩපුරව ගන්නෙ. ඉතින් අපිට එච්චර අලාභයක් ඉතින් මෙව වෙන්නේ නැහැ යාගේ. ඉතින් අපි දුකේ තමයි ඉන්නේ මේ හතර දිනක් මැරිලා කිව්වට. අපිත් ඉතින් ඇවිල්ලා බලලා දුක්ුණා ඉතින්. ඒ සත්තුනේ ඉතින් කැලේ ඉන්නේ උන්නේ. ඔව්. කැලේ ඉතින්. රෑට තමයි අලිය එන්නේ වැඩිපුරම උදේ නැන්නේ ඇති. සෙන්ටර් එකේ හොස්පිටලේ. අපරාධයක් ඉතින් ලෝක අපරාධයක්. එව්වා ඉතින් උන්ට ගයල් ගොවිතැන් කරන් කන්නේ නෙවෙයිනේ. ඔව්. පාඩුවේ කාලා පාඩුව යනවා ඉතින්. යනවා. කාරක් ගමේ කාරක් කර දැනන්නේ අර. කියන්නේ තී රජයෙන් දඩුවම් දෙන්න ඕන උඩරිම. නෑ බලන්න දඩුවම් දෙන්න. පවුලේ සත්තුනේ ඉතින් කැලේ සත්තුනේ. එයාලට කතා කරන්න බෑ කියන්න. කතා කරන්න බෑ කියන්න බෑ අර ලෙඩ. දැන් අර අතනින් ආලි පැගිය හිටන්නේ ආලි මේ නිදි කියලා. අර අම්මා. ඔව්. ගිහලා හවනවා. තාන කොලේම ගනනම් මාන කවනවා කඩට. මේ කතාව ඇතුලේ බොහෝ දේවල් කියනවා. හැබැයි මේ දර්ශන පෙළ අපි ඔබට සමීප කළේ එම දුක්වන ජනතාව සමග දුක්වන්නේ නොවේ. එම ජනතාවත් ඒ විපතට පත් වූ තිරිසන් සත්වයන්ටත් මෙබඳු ඉරණමක් යලි අත් නොවන්නට මිනිසුන් හැටියට ඔබට මට කළ හැක්කේ කුමක්ද කියන කතාව යලි අවදි කරගන්නයි අපි මේ කතාව ඔබට සමීප කරන්නේ. ඔබ රැඳී සිටින්නේ නින්නාද සමග බොහොම වෙනත් වූ මාතෘකාවක් කියලා අපිට සඳහන් කරා. හබරණ අලිඝාතනයේ සුළුමුලයි අපි කතා බහ කරමින් ඉන්නේ. 066 22 83 68 609 ඔබට විවෘත කරලා තියෙනවා. අපි අවසරය ඉල්ලනවා ඔබෙන් කෙටි විරාමයකට යන රැඳී සිටින්න. හබරණ අලිඝාතනයේ සුළුමුල පිළිබඳවයි අද නින්නද කතාව හා බොහොම සංවේදී මාතෘකාවක්. 066 22 83 608 609 ඔබට විවෘත කරලා තියෙනවා. ගැටලුවක් තිබුණොත් ඔබේ අදහසක් තිබුණොත් ඉතාම කෙටියෙන් අපිට ඉදිරිපත් කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. සංවාදයේ පෝෂණය කිරීම සඳහා යමක් තිබුත් අපි ඔබව සම්බන්ධ කරගන්න. එතකම අපි බලාගෙන ඉන්නවා බොහෝ දෙනෙක් දුරකථනයෙන් සම්බන්ධ කරගන්න මේකට අදාළ නිලධාරීන් සහ බලධාරීන්. කාංචන මහත්මය, දැන් මේ ප්‍රශ්නේදී දැන් මේ මෙයට සම්බන්ධ යැයි සැලකෙන දේශපාලන කණ්ඩායම් සිටින වගට කිසියම් දුෂ්‍රමාණ ආරංචි තිබුණා. ඒවා කටකතා හැටියට පැතිර ගියා. මේ කටකතා වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ කොහොමද අපි කිසියම් විනිශ්චයක් දෙන්නේ? දැන් මේකට මේ කටකතා නෙවෙයි, මේක එක පැත්තකින් චෝදනාත්මකව සිද්ධ වුණා. ඒකට හේතුව තමයි ප්‍රසිද්ධිය සිද්ධ වුණා. ඒකට හේතුව තමයි පහුගිය 15 වෙනිදා 20 ගණන් වල තමයි 27 තමයි මේ අලි ටික මිය යන්නේ. පහුගිය 15 වෙනිදා කලාවැව රක්ෂිතයේ යම්කිසි සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි රක්ෂිතයට කඩාපයින කණ්ඩායමක් කඩාපැනලා, කියන්නේ කලාවැව ජාතික උද්‍යානයට කිසිම එක ඇතුල් වෙන්න බෑ. ඒකට කණ්ඩායමක් කඩාපයින යුද හමුදාවේ බව කියා ගන්න සිවිල් ඇඳුමින් හැඳිරිච්ච කණ්ඩායමක් ඇවිල්ලා තන උලා කමින් හිටි මේ සතුන්ට අලි වෙඩි ගහලා පළවා හරිනවා. වනජීවී නිලධාරීන්ට පහර දෙන්න උත්සාහ කරනවා, එළවනවා. ඒ ස්ථානයට එනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත්. ඇවිල්ලා ඒ අය ගමේ අය කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මේක බරපතල හානියක්. වන මේ ජීප් රථ එනවා, වැටවල් කඩනවා. ඒ කඩපු නිසා අලින් ගම් වදිනවා. එසේ ඒ ওই මන්ත්‍රීතුමා තමයි පස්සේ කෑකෝ ගහන්න එතන එනකොට එන ජිප් වලට ගහලා ගල් පෝරියල්ලක් හරි දීලා යවන්නේ කියලා ওই මන්ත්‍රීතුමා එතන කියනවා. ඒ සම්බන්ධව ඒ කියපු කියන්න පුළුවන් කීමෙන් කියන්නේ ඒ රූප රාමු අපසතුව තියෙනවා. ඒ වෙද්දි පස්සේ අමතරව මේ සිද්ධිය වුණාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ විශේෂයෙන්ම අලි මිනිස් ගැටුමත් එක්ක පහුගිය කාලේම රට පුරා කතා බහට ලක් කරලා හිටපු සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහත්තය මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශ කරනවා එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ සිද්ධියට සම්බන්ධයි. හරි, මම කැමතියි එතුමගේ හඬින්ම ඒ කතාව අහන්න. මේ වෙලාවේ අපි සම්බන්ධ කරගන්නවා නාමල් කරුණාරත්න මහත්මයා. ආයිබෝන් ඔබට. මම හිතන්නේ ඔබතුමා වැඩසටහන නරඹමින් ඉන්නේ. ප්‍රවීණ මාධ්‍යවේදී කංචිර කුමාර අරිදස මහත්තයා ඔබතුමන් ගැන කිව්වා, කතාවක් කියමින් ඉන්නවා. මොකද ඇත්තටම මේ එකේ මේ කතාවේ සත්‍ය අසත්‍යතාවය දේශපාලනික පසුබිම් මොනවාගේද? ඔය ඇත්තටම කාංචන කුමාර
අරිදත් මහත්මය කියපු කාරණත් එක්ක ගත්තාම තමයි වටිනක වෙනවා. විශේෂයෙන්ම අලිමින් විසඳුමක් තිර විසඳුමක් ඇත්තටම දෙන්න ඕනි. ඒ සඳහා විසඳුමක් තාම දෙන්න ඇති වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගත්තොත් අලි ධානය 6000කට වගේ තමයි ඉන්නේ. මිනිස්සු කෝවිඩ් එකකට වැඩියෙන් ඉන්නවා. නමුත් මිනිස්සුන්ට වඩා මරණ අලි සංඛ්‍යාව වාර්ෂිකව ගත්තොත් වැඩි, එන්නෙත් වැඩි වෙනවා. මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. අලියක් රැගෙන මිනිසක් රැගෙන ගොවිපීමක් රැගෙන වැඩ පිළිවෙලකට යන්න ඕනකම තිබෙනවා. එනිසා ඉවෙන් වැඩ පිළි යෝජනා වෙලා තිබුණා. විශේෂයෙන්ම ඇමති පොන්ට් එකක් ඉන්න කාලේ අපි සම්බන්ධ වෙලා මේ අලි මිනිස්සුන්ට වැඩ පිළිවෙලක් හදුවා. අපි දකිනවා මේ වැඩ පිළිවෙල දේශපාලන කිසිම ගෝතමකින් පොරව අපි කියනවා. ඇත්තටම කොන්ටකා ඉන්නකොට අදපු වැඩ පිළිවෙල බැලකෝතු මත්තමක විසඳුමක් කියලා අපි දකිනවා. ඉතින් ඒ කාරණේ කියන ගමන් දැන් ඔය අපරණ අලි මුල් ධාතන මේකෙදි ගත්තොත් එහෙම විශේෂම එන මන්ත්‍රීවරයා ඔහුගේ ගෝලයෝ තමයි මෙතනදී විශේෂයෙන්ම මේ අලි වෙලිදාලා මේ අලි හෙලවන්නේ. වතුර බිමින් අලි කැරින් අලි හෙලවනවා. ඊළඟට මේකේ පාටික පහනවා. පාටිකට එන වාහන හරවලා යවනවා. එතනදී ඒ වාහන වලට සංවිධානාත්මකව කතා කරනවා. ඒ වගේම තමයි මේ අලින්ට හිංසා කරන්න කරදර කරන්න ඔහු තමුගේ පාටිකට උපදෙස් දෙනවා. ඊට අදාළ රූපරාපු මමත් දැක්කා. වනජීවි නිලධාරීන්ගෙනවා ඒගොල්ලොත් එක්ක තර්ජනාත්මක ඔයාලට විවිධ දේවල් ප්‍රකාශ කරනවා. මේ සියලු දේවලුත් එක්ක පෙළ ගිහිලා එනවා. ඊට පස්සේ අපි ටික මැරෙනවා. ඉතින් ඇත්තටම දැන් අලි අලියා කියන්නේ ආත්ම අලියා සාමාන්‍ය කාරණා කැමෙන් 60ක් කන්නේ තරකොර. අලියා කන්න කැමැතිම ආහාරය තමයි දිරුතන. එතකොට අලියා ඉතාමත්ම පිළිසිතුල් තමයි කන්නේ. ඒක ජරාවට කියන මොකක්වත් අලියා කන්නේ නැහැ. ඊටකට දැන් මේ අලින්ගේ පරීක්ෂණවලදී කාලීක කැකිලිගියක් තිබුණා කියනවා. අනිත් අලි කොහේම මේ පිළිසිතුල් තනකොර තමයි කාලා තියෙන්නේ. තොර ඒකත් එක්ක අනිත් එක තමයි දැන් අපි වන ජීවි මේක අදාළයි කිව්වොත් මම මේක අහලා බලුවා. ඒගොල්ලෝ කියන්නේ මේ අලි සාමාන්‍යයෙන් අලියෙකුට වෙදිලක් වැදුනත් අලියා මැරෙන්නේ නැහැ. ඕක වැටෙන්නේ නැහැ. නමුත් උගේ ඉහමොලේට වාගේ වෙදිලක් වැදුනොත් ඩක්කල ඉතරම වෙදිලා මැරෙනවා. ඒතොර අන්නේ වාගේ ෂණික මරණයක් තමයි මේ අලින්ට අත්පත් වෙලා තියෙන්නේ. ඒතොර ෂණික මරණයක් අත්පත් වෙන්න නම් ඉතාමත්ම වේගින් ෂණිකව පරිසරගත වෙච්ච විෂක් අනිවාර්යයෙන්ම මේ අලි දැක්කද තියෙනවා. ඔය මන්ත්‍රීවරයා විශේෂයෙන්ම අත්‍යම සම්දිම ගවගේ ඒ මන්ත්‍රීවරයාගේ ඇසලීම යාගේ ගෝලපාලයන්ගේ ඇසලීම ආර්ථිකද වාහන ඉනේක වැඩක් වීම ඒ අයට මාපෝ වරෝලා ආර්ථිකව විවිධ මිනිස්සු මේකට එන එක පාටිකට එන එක සංචාරක එන එක බාධාවක්ද? ඒ බාධාව ඉවත් කර ගැනීම සඳහා මෙවැනි ක්‍රියාවලිය සිද්ධ කළාද? මේ අලි
පරිණත ගත කරලා සාධනී කරපිටයි දැනට තොරතුරු. ඔව් ඒ ඔබතුමාගේ අදහසම ඔබ සෝතේ ඔබතුමා දුරකථනයෙන් අපහ සම්බන්ධ වීම ගැන අපි මේ සම්බන්ධව අදහස් දක්වපු මේ සම්බන්ධව කොනකොහොම වග කියන නිලධාරීන් සොයාගෙන විශේෂයෙන් කාංචන මහත්මයා ගියා. දැන් මේ චෝදනා ලබන දේශපාලන කණ්ඩායම සහ අදාළ නියෝජිතයා මොන වගේ කතාවක්ද කියන්නේ? ඔව් දැන් විශේෂයෙන්ම ගමක මහත්තයා දැන් ඔය කියපු චෝදනාවත් එක්ක මේ වෙනකොට පහුගිය මං කියාගෙන පහුදිය 15 වෙනිදා එනකොට කලායව ජාතික උද්‍යානය විවෘත කරලා තිබුණා සල්ලි දීලා අලි නරඹන්න මේ ඇතුලේ ගිහිල්ලා බලන්න පුළුවන් 15 වෙනිදා. මේ සිද්ධිය සිද්ධ 15 වෙනිදා ඔය කියපු කලබලේ ඇති වුණාට පස්සේ එකවරම මේ කලාපේ අදටත් මේ කතා කරන වෙලාව වෙනකොටත් කලායව ජාතික උද්‍යානය වහලා. හැබැයි ඇමතිතුමා දන්නෙත් නැහැ. රාජ්‍ය ඇමතිතුමා දන්නෙත් නැහැ. අපි පහුගිය දවස්වල දැනගත්තේ මේක වහලා කොහොම වැහුණද කියලා අපි දන්නේ නැහැ. දැන් ඔය මේ ප්‍රකාශය කරාට පස්සේ අද දවසේ අද උදේ 10ට මාධ්‍ය හමුවක් පැවැත්තුණා චන්දිම ගමගේ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් එන්න කියලා මමත් ගියා මාධ්‍ය හමුවට. ඊළඟසේ චන්දිම ගමගේ මහත්මයාක සඳහන් කළේ මිනිස්සුන් ඇවිල්ලා මට කිව්වා මේ පාක් එකේ නැත්තම් මේ ජාතික උද්‍යානයේ අලි නරඹන්න එන වාහන අලි වැට කඩනවා කඩලා ඇතුළට යනවා යාලට ඕන විදිහට හැසිරෙනවා ඒ නිසා අලින් ගම් වදිනවා මේක බේරන්න තමයි මම ගියේ හැබැයි මේ අලි ඝාතන පිළිබඳව මගේ කිසිම සම්බන්ධයක් නැහැ මේ අලි මැරිලා තියෙන්නේ බොහෝ දුරට සයිනයිඩ් වගේ වැනි විස එකක් වෙන්න පුළුවන් කියලා අනුමාන කරනවා හැබැයි මේකට මගේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ මම ගියේ මිනිස්සු ආරක්ෂා කිරීම සඳහා පමණමයි කියලා තමයි ඔහු මාධ්‍ය හමුවෙන් කිව්වේ. මොකද අපි චන්දිම ගමගේ මහත්තයර චෝදනා කරන්න අපි දැක්කේ නැහැ. ඔව්. ඒ නිසා අපිට ඒක එක පිටම එයාගේ උඩට දාන්නත් බෑ. එතුමා මැරුවයි කියලා කියන්නත් බෑ. නමුත් ඔබතුමා කියන්නේ මේ කතාව ඇතුලේ මේ සිද්ධිය ඇතුලේ මේ ඝාතකයන්ගේ කොනකොහොම කිසියම් දේශපාලන හස්තයක් වැඩ කරනවා කියන කාරණේ. දේශපාලන හස්තයක් කැරකෙනවයි කියන එක මම දැන් එක පුද්ගලෙකුට ඇඟිලි දික් කරනවා නෙවෙයි. මේ රටේ ගමගේ මහත්තයා සතා සිව්පාවා මේ හුස්ම ගන්න ගහකොළ අහස ගල් ටික බොරළු කඳු ටික පස් කඳු ටික මේ සියල්ල අයිති වෙන්නේ මේ පවතින රජයකට ආණ්ඩුවකට රජයකට. රජය කවුද පාලනය කරන්නේ? ආණ්ඩුව කවුද පාලනය කරන්නේ? අපි පාලනය කරන්නේ කවුද? මේ සියල්ල දේශපාලනේනේ. අපි ඔබ මේ සියල් මේක ඒක බැහැර හරින්න බෑනේ. එහෙම දේශපාලනඥයාගේ වගකීම තමයි දැන් විශේෂ භාර ඇමතිවරයා ගත්තාම රාජ්‍ය ඇමතිතුමා මේ ස්ථානයට ගිය පස්සේ අපි ප්‍රශ්න කරා මේක. රාජ්‍ය ඇමතිතුමා දන්නේ නැහැ කියනවා. අපි කෙලින්ම ඇහුවා වනජීවී භාරව ඉන්න ඇමතිතුමා ගෙන්න ගන්න බැරිනවා රාජ්‍ය ඇමතිතුමාව. රාජ්‍ය ඇමතිතුමාවෙන් අපි ඇහුවා මේක මොකක්ද වෙලා තියෙන්නේ? එතුමා කියන දන්නේ නැහැ මේ. අපේ දැන් ඔබතුමාගේ කියන කතාවේ සාක්ෂිය අපි ඉදිරිපත් කරමු මේ විදිහට. දෙම මේක අදයක් කැලිට අපි ඔක්කින් බාර ගන්න. මොන මේ දේ අද ගිය වෙච්ච දෙයක් නෙවෙයි. මේ ඇලිමිනිස් ගැටුම මේක අවුරුදු ගානක් තියෙන ගැටුමක්. අපි එක එක ආණ්ඩුවලට ඇඟිලි දික් කරනවා මේ මයිදන එක වැරදි. මොකද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක දැනට අපි මයිදන්නේ කිලෝමීටර් 127යි මේ අවුරුදු එකහමාරක් විතර වෙනවා කිලෝමීටර් 127ක්. අපි අනුමත වෙලා තියෙනවා වැලිවට ගහන්න. ඒ වගේම තව කිලෝමීටර් 2000ක් විතර 2000ක් තියෙනවා අලිවට ගහන්න. ඒක ඒ අලිවට සම්පූර්ණ වෙනම ඉඳන් අවුරු ගණක් යනවා. එතකොට අලි සංඛ්‍යාවේ දැන්ට ඉන්න සංඛ්‍යාව 5800ක් විතර අලි සංඛ්‍යාවක් ඉන්නවා. ඒ වගේම මිනිස් මේ අලි මිනිස් ගැටුම උඩ මිනිස්සුත් මැරිලා තියෙනවා අලිත් මැරිලා තියෙනවා. ඉතින් දැන් අද මම හිතන්නේ සෑහෙන කවදාකවත් වෙච්ච නැති සිද්ධියක් තමයි අද වෙලා තියෙන්නේ. මේ ඊට වඩා ඉස්සරහට අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ වගේ දේවල් වෙයි කියන. මොකද ජනතාවගේ මහජනයාගේ ගොවිපළවල් වලට අලි ටික ඇවිල්ලා ඒ විනාශයට සමහරක් විට ඒ මේ මහජනයා මේ විදිහට රුබිද වෙලා රජයක් හැටියට අපි යම්කිසි විදිහට මේ යම්කිසි ආකාරයකට අපි ඇයට ඒ අවශ්‍ය විදිහට අපි වැටවලකට ගැහුවේ නැත්තම් ඒ අලින්ට ඒ විනාශය සමහරට වෙන්න පුළුවන්. ඒ නිසා මම හමුදාපති දැන් මම ගෙදරින් පිටත් වෙලා මෙහාට එනකොට හමුදාපතිතුමාට කතා කරා. මොකද මේක ජාතික වැඩපිළිවෙලක් හැටියට
එතුමාට සහය දෙන්න එතුමාට සහය දෙන්න පුළුවන්ද කියලා මම ඇහුවා. එතුමා මට දැනුවත් කරා මේක අනිවාර්යයෙන්ම අපි දෙගොල්ලම එක්ක හොයලා මේක අවසන් කරන්න අවශ්‍යයි. මේ මාස දීපයක් ඇතුළත මේ කිලෝමීටර් 2000 අපි මම ඇමතුමාටත් දැන් කතා කරා. ඇමතුමාත් කැමති වුණා අපිට මේ අලුතෙන් යුද හමුදාවත් එක්ක සාකච්ඡා කරලා හමුදාවේ සහයත් අරගෙන අපි මේ අරිවැට මාස කිහිපයක් ඇතුළත සම්පූර්ණ කරන්න. මොකක් හරි විසක් ඇතුළලා තියෙනවා කියන එක මේ වනජීවි නිලධාරී කියනවා. ඒක හරියටම පරීක්ෂා කරලා ඉවරුණාන් පස්සේ තමයි අපිට කියන්න පුළන්නේ මොකද්ද කොයි ආකාරයෙන් මේ මැරිලා තියෙන කියලා මේ සත්‍යය. නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයෙන්ම යම්කිසි වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද කොහෙද කියලා හොයලා බලලා මම හිතන්නේ දැන් හමුදාවත් ඒ වගේම පොලිසියත් ඒ වගේම වනජීවි නිලධාරී සියලු දෙනාම එකහුවලා ඉන්නේ. මේ පරීක්ෂණය අවසන් වුණාට පස්සේ වෛද්‍ය පරීක්ෂණය අවසන් වුණාට පස්සේ ඒ තීරණය ගන්නවා. කිසිසේත්ම කිසිම කෙනෙකුට නිදහසක් නැහැ. යම්කිසි විදියට ඕනෑම තරහතර මේ කෙනෙක් ඒ වගේ වැරදක් කරලා දිනනවා ඒකට උසාවියමගින් දඬුවම් කරනවා ඇති. දැන් චන්දන මහත්මයා එතුමා කියනවා මේ රජය මේ වගේම බාර ගන්නවා කියලා එක තැනකදී. අනිත් තැනදී එතුමා කියනවා මේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා. එසේ නම් ඔබ නීතිවේදියෙක් හැට ඔබගේ උත්තරය මොකක්ද? මම ඍජු උත්තරයක් දෙන්නේ නැතුව දැන් ඔය අප්‍රේල් 21 පාස්කුවිරිදා ප්‍රහාරය මතකනේ අපි හැමෝටම. ප්‍රහාරයෙන් පස්සේ කණ්ඩායම් ගණනාවකට රජයට වකීම් බාරගත්ත. මොකද්ද මේ වෙනකන් සිද්ධ වෙලා තියෙන එකට? කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක නිසා ඔබතුමා හිතනවාද ගමගේ මහත්මයා ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට මේ මහජනතාවගේ ඡන්දෙන් පත්තලා ගියපු ජනතා සේවකයෝ මේ කියන කතාවවලදී වකීම් බාර ගන්නවා කියලා කිව්ව පමණින් මේ ප්‍රශ්නේ හරියයි හෝ හරිනම් වකීම් බාර ගන්න මොකද්ද කරන්න ඕනේ? ඒ ඇමතිවරයා එක්කෝ ඒ දුරෙන් ඉල්ලස් වෙන්න ඕනේ. මට පැවරිච්ච මගේ රාජකාරිය මට කරන්න බැරි වුණා. වකීම් බාර ගන්නවා කියලා කියන අයින් වෙන්න ඕනේ නේද? එහෙම දෙයක් ලංකා ඉතිහාසයේ කිසිම ඇමතිවරයෙක් කරලා තියෙනවද? නැහැ. ජපානයේ මට මතකයි දුම්රියක් විනාඩි 2ක් පරක් වුණා කියලා. ප්‍රවාහන මාත්‍ර ඉල්ලස් වුණා. අන්න ජපානයේ මිනිස්සුන්ගේ තියෙන ඒ චින්තනය. මම ඒකයි මේ වැඩසටහන පටන් ගද්දිම කිව්වේ අපි හරි දුප්පත් ගමක මහත්මයා. අපිට චින්තනමය වශයෙන් අපි හරි වහල්ලු. අපිට ලොකු වහල් මානසිකත්වයක් අපිට මේ තියෙන. අපි ලැජ්ජ වෙන්න ඕන අපි ගැන. ඒක නිසා මේ අපිම ඡන්දෙන්පත් කළන ඔය ජනතා නියුතු ටික අපි යවන්නේ. අපි ඊට පස්සේ අපි වහල්ලු වගේ මේ මිනිස්සු පස්සේ යන. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කරන්නේ අපි. ඒක නිසා හරි ලේසි ගමගේ මහත්මයා මේ විෂය බාර ඇමතිවරයෙකුට හෝ මේ කාරණා සම්බන්ධයෙන් විතරක් නෙවෙයි අපේ රටේ ප්‍රශ්න අනන්තය ප්‍රමාණය හරි ලේසි මාධ්‍ය ඉස්සරහට අවිල්ල කියන අපි වගේම බාර ගන්න. මොකක්ද ඊට පස්සේ එන්නේ වගේම බාර ගන්න? තව එක ප්‍රශ්නයකට මට ඔබතුමාගෙන් උත්තරයක් ඕන. ඒ තමයි දැන් මේ කතාබහ ඇතුලේ යන්නේ දැන් මේ හබරණ අලිඝාතනය එක පැත්තක තියෙද්දී දැන් කාංචන මහත්මයා කියනවා මේ පිටපස්සේ කිසියම් ජාවාරමක් තියෙනවා කියන කාරණේ. සැලසුම් සහගත වැඩපිළිවෙළක් තියෙනවා කියන කාරණේ. හැබැයි ඒ සැලසුම් සහගත වැඩපිළිවෙළ කොටු කරගන්න අලිවැටෙන් පුළුවන්ද කියන කාරණයක් තාර්කිකව මතු වෙනවා. මොකද්ද ඒ පිළිවෙළ තුමා හිතන්නේ? ඒක තමයි. අර දැන් තුමා කියන්නේ අලිවැට සක්‍රිය කරනවා ඉස්සර. දැන් එතකොට දැන් මේ සිද්ධි නවතීද අපිට? දැන් මම කියන්නේ මේ ඒ සිද්ධි අතර සම්බන්ධයක් තියෙනවද කියන කාරණේ මම දන්නේ මේවා බුද්ධිමත් බලන ඔබටත් මම හිතන්නේ මේ තේරෙන්නේ. ඒකෙන් තේරෙන්න ගමකින් මහත්මයා වෙන මොකක්වත් නෙවෙයි. මේ රටේ ඇති වෙලා තියෙන මේ අලි අපි එක ප්‍රශ්නයක් විදිහට මේක ගමුකෝ. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්වත් මේක කලමනාකරණය කරගන්නවත් මේකට පසුබිම් සාධක ටික හරියට තේරුම් ගන්නවත් මේ නිලධාරීන්ට හෝ මේ ප්‍රධාන විෂය බාර අමාත්‍යවරුන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලොන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් මුලින්දලා වැඩ කරලා තියෙන මේ කාංචන කුමාර මහත්මයා වගේ මේ සබ්ජෙක්ට් එක හොඳට දන්න නිලධාරීන් ඉන්නවා. ඒ කියන්නේ මේ මහත්තුරු ඉන්නවා මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා තියෙන කට්ටිය බිම් මට්ටමේ ගමේ මිනිස්සුයා තමයි දන්නේ අලියා කොහෙන් දෙන්නේ අලියා රට කොතනින්ද යන්නේ කියන කාරණා සම්බන්ධයෙන්. එහෙම නැතුව කාමරවල ඉන්න නිලධාරී මහත්තුරුව දන්නේ නැහැ. ඒ මිනිස්සුන්ගෙන් මේක අහලා මේකට විද්‍යාත්මක පදනමකින් උත්තරයක් හොයාගන්න මේ පාලකයන්ට අවශ්‍යතාවයක් නැහැ. සහ දෙවෙනි එක කාංචන මහත්මයා දැන් සමාවෙන්ද ඇමතුමකට ගිහිල්ලා අපිට එන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අයබෝන්. හලෝ අයබෝන්. ඔව් තඹුත් එකමින් හේරත් මහත්මයා ඔබ අපිට කතා කරන්නේ. අයබෝන්. අයබෝන්. ඔව් හේරත් මහත්මයා. ඔව් මේ කතා කරමු. මම සාම්ප්‍රදායික ගොවි මහත්තයෙක් මේ තඹුත් එකමින් කතා කරන්නේ. හා හා මේ ප්‍රශ්නේ තමනාංශලා මගේ අදහස් දැක්වීමට සාවධානව ඇහුම්කන් දෙනවා නම් මම සතුටු වෙනවා. ඔව් ඉතින් කෙටියෙන් අපිට අදහස් දක්වන්න. දැන් මේ පළාතේ අලිඝාතන සිද්ධ වෙන ක්‍රම කීපයක් තියෙනවා. අලෙන්ද හිංසා පීඩා කරන දැන් අලි වෙඩි දානවා, පෙට්‍රල් බෝම්බ දානවා. දැන් රජයෙන්ම දෙන ඔව්
රජයෙන්ම දෙන අලිවැඩියට සම්බන්ධ කරලා පෙට්‍රල් බෝම්බ හදලා අලින්ට ගහනවා. ඔව්. ඊළඟට වස දමනවා. ඔව්. විදුලි රැහන් අදිනවා. ඔව්. හක්කපට සම්බන්ධ කරලා. මයිතන්නේ මේ මයිතන්නේ ඊට වඩා ඔබතුමා දකින හේතුව දැන් ඇතැම් වෙලාවට මේක නරඹන අයට මේ තවත් අලි ඝාතනයට කිසියම් මම හිතන්නේ මේ නොදන්න අයට තොරතුරු දෙ මම හිතන්නේ මම කියන්නේ මම කියන්නේ ඔව් ඔව් ඔබතුමා විශේෂයෙන් අපිට වැදගත් වෙන කරුණු කැලැවලට දිනි තබනවා මේ වගේ දේවල් කරලා අලින්ට හිංසා පීඩා බොහොම කරනවා පැහැදිලි ඔව් එතකොට දැන් මෙන්න මේකේ දැන් අලින්ගේ ගමන් මාර්ග වලට සිද්ධ වෙලා තියෙන දේ තමුනාන්සලා තේරුම් ගන්නද ඔව් පළවෙනිදී අපේ නීතිජතුමත් පැහැදිලි කළා දැන් ඔය අලි වැටවල් ගැසීම. ඔව්. අලි වැටවල් මේ අලි ඇවිල්ලා මේ පළාතට මේ ප්‍රදේශයට අලි ආවහම අලින්ට දැන් නවා ටෙම්පල් වල විදිහට තියෙන කැලෑ වට කළත් අලි වැටවල් ගහලා තියෙනවා. ඔව්. ඊළඟට ඔව්. ඔබතුමා එක දිගට කතා කරන්න පුළුවන් මේ පුළුවන් පුළුවන් එතකොට අනික තමයි දමුණාංශලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් මේ අලින්ට යන ගමන් මාර්ගයක් තියෙන අලි සාමාන්‍යයෙන් දවසකට කිලෝමීටර් 50ක් 60ක් ඇවිදින සතෙක් විශාල උදරයක් තියෙන සතෙක් ඒ සත්වයාට කෑම ටිකක් ගන්න ඉඩ ප්‍රස්ථා සැලසන්නේ නැහැ කැල රොදකින් එළියට එන අවස්ථාවේ ඉඳලා මේ සතාට හිංසා කරනවා කෑ ගහනවා රතින්න දානවා වෙඩි තියනවා නොයේ කරදර කරනවා අනික තමයි ඔව් කතා බහ කරමු ඔබතුමා ඔබතුමා එක දෙයක් ඊළඟට දැන් මේ 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 විදිහට දැන් මේ මේ සත්තුන්ගේ ගමන් මාර්ග මේ අලි වැටවල් නිසා අවහිර වෙලා තියෙනවා. ඔව් පැහැදිලි දැන්. ඔබතුමාගේ අදහස බොහොම පැහැදිලි කියලා මට හිතෙනවා. දැන් බොහොම සාධාරණ කාරණයක් කියනවා අපිට රැක ගන්න ඕන වගාබිම් ටිකයි, ගෙවල් දොරවල් ටිකයි නම් ඒවා වටේට වැටක් ගහන්න නැතුව ඒකට සුදුසු තාක්ෂණයක් හොයාගන්න නැතුව මුළු කැලේම වට කරලා කැලෑ කට්ටි වට කරලා වැටක් ගහපුවාම සත්තු කොහොමද මාරු වෙන්නේ? අලි මංකඩවල බොහොම පැහැදිලි. ඔබතුමාගේ ප්‍රශ්නේ අත්විඳින කෙනෙක් කියලා අපි දන්නවා. දැන් චන්දන මහත්මයා දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ 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 සංවාදයේ නිකන් අලි මිනිස් ගැටුම දිහාවට යනවා. මම හිතන්නේ අපි වඩා අවධානය යොමු කරන්න ඕනේ මේ අලි මිනිස් ගැටුමේම ස්වરૂපයක් තමයි මේ. දැන් මේ මේ ඔව් දැන් මේ 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 කතාව ඇතුලේ මේ මේ කිසියම් කෙනෙක් මේක අලි මිනිස් ගැටුමේම කොටසක් කියලා මේ අර්ථ ගන්නවන්න හදනවා නම් කාංචන මහත්මයා මේ අලි මිනිස් ගැටුම මිනිසුත් එක්ක ජීවත් වෙන එක ප්‍රශ්නයක් කාලයක් තිස්සේ. හැබැයි මේ කාංචන මහත්මයාගේ තොරතුරු වලට අනුව මේ අලි ඝාතනය කියන්නේ වෙනම එකක්. වෙනම එකක්. දැන් මේක සැලසුම් සහගත ක්‍රියාවලියක් ආපහු ගත්තාම මේ ඝාතනයක් ඝාතකයෝ ඉන්නවා සැලසුම් අරමුණු තියෙනවා. මම කියන්නේ ඔව් දැන් මේ 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 මැතියම්තුගුල්ලෝ සහ අනිකුත් බොහෝ දෙනෙක් මේක වටහා ගන්න හදනේ අලි ගැටුම ඇතුලේ. අලි මිනිස් ගැටුම ඇතුලේ. කාංචන මහත්මයා එක කොහොමද අපි වෙන්ව අඳුරගන්න? නීතිවේදියෙකුත් මේ ඉස්සරහා එන්න නිසා ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව යුද හමුදාව ආරක්ෂක අංශ ගමගේ මහත්තයා ඉතාමත් හරිම ශක්තිමත්. ඔව්. ගමේ හොරෙක් හිටියානම් ඔබතුමාලගේ පැත්තේ හොරකමක් වුණා නම් අඩුම තරමේ පැය 7ක් 8ක් 10ක් යනකොට මේ හොරාව අල්ලංගිල කූඩුවේ දානවාමයි. කවුරු පොලිසියට දොස් කිව්වත් පොලිසියට ඒ තරම්ම ශ්‍රී ලංකාවේ පොලිසිය ප්‍රබලයි මාධ්‍ය වේදින් හැටියට අපි දැකලා තියෙනවා මිනි මැරුම්ද ඕන දෙයක් අල්ලනවා. හබරන හිරිවඩුන්න මේ රක්ෂිතේ වනාලින් 7 දිනක් මිය යෑම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී ඇමතිතුමා දන්නේත් නැත්තම් රාජ්‍ය ඇමතිතුමා දන්නේත් නැත්තම් තවමත් පශ්චාත් මරණ පරීක්ෂණය කරලා තාමත් තොරතුරු නිවැරදි ආකාරයෙන් දී ගන්න බැරි වුණා නම් මේක මාධ්‍යවේදියෙක් හැටියට භූමියේ හිටපු මිනිහෙක් හැටියට පය ගහපු මිනිහෙක් හැටියට ඇස් දෙකෙන් මේ අලි මල කඳන් දැකපු හැටියට අපි යෝජනා කරනවා මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන්න. ඉතාමත් පහසුයි. ඉතාමත් ලේසි. අපි මේ කොහෙවත් කෑ ගහ ගහ අර මෙයාට ඇඟිල්ල දික් කරන්න ඕනේ නැහැ. මෙයාට ඇඟිල්ල දික් කරන්න ඕනේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දෙන්න 15 වෙනිදා සිද්ධිය මොකක්ද උනේ 16 වෙනිදා මොකද උනේ 17 වෙනිදා මොකද උනේ හබරණ sannivedana කුළුණෙන් මොන මොන ඇමතුම්ද ගියේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි බුද්ධිමත් හරි ශක්තිමත් මේක මේ රස පරීක්ෂක වාර්තාවත් එක්කම පිටපත ලබා දුන්නා නම් මේක හොයන එක ඉතාමත් ලේසි අපේ තවත් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරුන්ට මයිලඟ පෞද්ගලිකව තියෙන තොරතුරු රැසක්
මට අදවසෙත් ලිපි කිහිපයක්ව මාධ්‍යෙන් ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. මම මේ ලිපි ටිකක් දෙන්න ඉතාමත් වගකීමෙන් ඉඳා දහරහා කියන්නේ. ඒ සියලු තොරතුරුත් අපි දෙන්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගෙන යන්න බෙල්ලෙන් අල්ල දාන්න කූඩුවට. ඔන්න අපි නින්නද සජීවී වැඩසටහනෙන් ඔබට පොරොන්දුවක් වෙනවා. මෙතුමා ඒ කාර්යයට එඩිතරව ඉදිරිපත් වෙන සූදානම්. අපිව බලන, අපිව අහන, මම හිතන්නේ බොහෝ දෙනෙක් තීරණ තීන්දුව ගන්න මට්ටමේ බොහෝ දෙනෙක් අපිව නරඹනවා. දේශපාලන කණ්ඩායම් වලට නියෝජිතයෙන්, ඒ වෙල නියෝජිතයෙන් අපිව නරඹනවා කියලා අපි හිතනවා. ඔබට අවස්ථාව තියෙනවා මේ සම්බන්ධව කටයුතු කරන්න. දැන් අපි එබිමේ සිදුවුණු තවත් දර්ශනයකට අපි මේ මොහොතේ යන්න සූදානම්. අපි බලමු. ගමිය ඇවිල්ලා කුඹුරු වගාවින් අලිවට කඩාගෙන ඇවිල්ලා විනාශ කරාලු. මොකද මේ වෙනකොට කලාවැව අබේ භූමිය මේ වෙනකොට අලින්ට ඛණ්ඩ තෘණභූමියක් නෙවෙයි. නමුත් අර විදුල බල බලාගාරයක් නිසා ඉබ්බන් කටුවේ දැන් හැම වෙලෙම ඒකෙන් එවන වතුර. ඒවලා සම්පූර්ණම මේක සම්පූර්ණම වතුර පුරවලා තියෙනවා. දැන් ඒ කියන්නේ දැන් වනලින්ට ඛණ්ඩ තැනක් නැහැ. ඒ වනලින්ට ඛණ්ඩ නැති හින්දා අලින් කරන්නේ ගම්වල දින රටට. ඔය ඇතැම් කණ්ඩායමක් මේ මිනිස්සු සිගන්නලා මේ ආරජීවිල්දාරින්ට පහර දෙන්න උත්සාහ කරා. ඔව්. එතන පොඩි දේශපාලන අධිකාරියක සම්බන්ධයකුත් තියෙනවා කියලා තමයි ගම සමහර කට්ටිය කියන්නේ. මොකද සමහර එක්ක කියන්නේ දේශපාලන අධිකාරියක් කියලා තියෙනවා කියන්නේ උද්‍යානයේ තුලට පැමිණෙන සංචාරක ජීප් රථවලට ගල් ගහන්න කියලා. මොකද ඒ වගේ අපි රෙකෝඩ් උත් අපි ගාව තියෙනවා දැන් හම්බෙලා. කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා උද්‍යානයේ තුලට පැමිණෙන සපාර ජීප් රථවලට ගල් ගහන්න කියලා ගම්වාසීන්ට උපදෙස් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙද්දී උද්‍යානයේ සංචාරකීන් සම්පූර්ණයෙන් අවහිරයි. යන්නෙත් නැහැ යන්න දෙන්නේ නැහැ. මිනිස්සු යන්න දෙන්නේ නැහැ. මිනිස්සු යන්න දෙන්නේ නැහැ. අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් මේ දීලා තියෙනවා නිවේදනයක් උද්‍යානය තාවකාලික වසාදාන කියලා. උද්‍යානය තුළ මාර්ග මතුන සාමාන්‍ය කලාවේ උද්‍යානය තුළ උද්‍යානය කියන්නේ කලාවේ උද්‍යානය තුළ මාර්ග පද්ධතියක් නැහැ. නිසි මාර්ග පද්ධතියක් නැහැ. එතකොට කලාවේ උද්‍යානය තමයි ලංකාවේ ඇතුන් වැඩිපුරම පිරිසක් ගැවසෙන උද්‍යානය කියලා මේව කරන්නේ. එතකොට ඒ දවස්වල ඉන්න ඇතු ඔක්කොම මොනිටර් වුණා. ඒ කියන්නේ මෙයා මේ කාලේ ඉන්න මෙයා මේ කාලේ. දැන් ඉන්න ඇතු පිළිමද කිසිම මොනිටර් වීමකුත් නැහැ. ඒතර පහුගිය දවස්වල ඇතෙක් මැරුණා කියලා ආරංචියක් ආවා. ඒ කියන්නේ දීග දන්තු එක මිය ගියා කියලා ආරංචි වුණා. එතකොට මිය ගිහිල්ලා තිබ්බේ වෙන ඇතෙක්. ඒ ඇතා තාම කියන්නේ හඳුනාගෙන නැහැ මොන ඇතාද මේක කියලා. ඊට පස්සේ ඒ දීග දන්තු එක කියන ඇතා හම්බුණා. එතකොට ඒ ඇතා සති එකමාරකට විතර කලින් මඩආඩුගම කුඹුරු යායි ගෝයන් කකා හිටියා. එතකොට එතන හිටිය අලි සාමාන්‍යයෙන් 40ක් වගේ පිරිසක්. ඒ අලි 40ම ගම්වාසීන් විසින් මේ පැත්තට එළෙව්වා. දැන් මේ වෙද්දි කලාව තුල අලි නැහැ කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. මේ දැන් මේ මේ ප්‍රශ්නේ දැන් දිගටම තිබ්බ ප්‍රශ්නයක් මේක. දැන් අලින්න අලින් සංඛ්‍යාවත් අඩු වෙනවා මිනිස් සංඛ්‍යාවත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ගෙවල් ටිකක් නිවාස ටික ගන්නවා වගා වගා ප්‍රදේශයේ හරි අලි අපි වලඳන් කටින් ලොකු අලි කියන්නේ මේ මේ ප්‍රශ්නේ මේක ඉක්මනින් අවසන් කරලා අලි බෙටවල් ටික ඉක්මනින් අවසන් කරා නැත්නම් අපිට ප්‍රශ්නයක් වෙනවා. අනිවාර්යයෙන්ම ගොවි සංවිධාන ටික සියලුම ගොවි සංවිධාන මේකට අපි පැරණි කතාවක් අහලා තිනවා, කියමනක් අහලා තිනවා, පුංචි රංගනයක් බලලා තිනවා. පුංචි කාලේ දොම්පෙට යන පාර අහනකොට බතල ඉරිලා තිනවා කියලා එක්කෙනෙක් කියනවා. මේවද අපිට බලන්න තියෙන දවසේ. හැබැයි ජනතාව මීට වඩා වගකීමෙන් අවදීන් මේ සියලු කතා ඇසිය යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඒ කියන මතක් කරමින් අපි කැමති නේනද සජීවී සංවාදයේ අවසන් විරාමයට ඔබෙන් අවසර ඉල්ල ගන්න ප්‍රදේශයෙන්. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. අපි කැමති නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමග ඔබ සම්බන්ධ කරගන්න. හබරණ අලි ඝාතනයේ සුළුමුළු පිළිබඳවයි අපි කතා බහ කරමින් ඉන්නේ. අවසන් මිනිත්තු කීපය ඔබ සමග ගත කරන වෙලාවේ අපේ අත්‍යවශ්‍යම ගැටලුවක් තිබුණොත් ඔබට එන්න අවසර දෙනවා මැදිරියට. අපි සංවාදයේ ඉදිරියටම ගෙනියනවා. 0662283669 අපි දුරකථනාංක. අපි චන්දන මහත්මයා, දැන් අපිට ශ්‍රී ලංකාව තුල තවදුරටත් මේ සතුන් අනාරක්ෂිත නම් වනාන්තර අනාරක්ෂිත නම් ඒ වනාන්තර සහ ඒ අඩවිවල සිද්ධ වෙන දූෂණ නැත්නම් අවභාවිතයන් දුර්භාවිතයන් වළක්වාලීම පිණිස
අපි කොහොමද කටයුතු කරන්න ඇතරම මේ සම්බන්ධව පැමිණිලි දැන් අපි දන්න සාමාන්‍ය නීති අර්ථය අපිට මේවා දැක්කොත් පැමිණිලි කරන්න පුළුවන් දැන් පැමිණිල්ලක් දාලා ඒක ඇහුවේ නැත්නම් අපි මේ මේ අහන කෙනාට ශ්‍රී ලංකාවේ උඩවල වේ වෙන්න පුළුවන් සීගිරිය වෙන්න පුළුවන් කොහේ හෝ තැනක මේ මෙවැනි වනාන්තර තුළ සිදු වෙන මෙවැනි ක්‍රියාකාරීත්වයන් අරගෙන කොහෙටද අපි යන්නේ දැන් නීතියත් අපිට විශ්වාස නැත්නම් කොහොමද අපි සාධාරණ ඉෂ්ට කරගන්නේ අලින්ට සහ ජනතාවට හොඳම ප්‍රශ්නයක් ප්‍රායෝගික තලයේදී අපි හැමෝම උත්තර හොයාගත යුතු තැන තමයි ඕක. නීතිය තියෙනවා. ඔව්. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ නීති තියෙන්නේ පොතට විතරක් නම් ඔව්. ප්‍රයෝජනයක් නැහැ. නීතියක් රටක හැදෙන්න ඕනේ සහ නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ රටේ ජනතාවගේ සමස්ත සුබ සාධනෙ උදෙසා පමණයි. එහෙම නැතුව පොතේ විතරක් තියෙන නීති කිසිසේත් ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැත්තම් වැඩක් නැහැ. දැන් ඔබතුමා අහපු කාරණේට ඍජුවම කිව්වොත් එහෙම මීට කලිනුත් රක්ෂිත ප්‍රදේශයන් අනවසරෙන් එලි කිරීම සම්බන්ධයෙන් රක්ෂිත ප්‍රදේශ අල්ල ගැනීම සම්බන්ධයෙන් ඕනේ තරම් පැමිණිලි සිද්ධ කරලා තියෙනවා. හැබැයි කවදාවත් වැරදිකාරයෙක් වෙච්ච අවස්ථාවක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් පසුගිය කාලේ අති දැවන්ත විදිහට මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. මාධ්‍යම පැවැත්තුවා සජීවී සංවාද පැවැත්තුවා අධිකරණයන්ට වාර්තා අභියාචනා අධිකරණය දක්වා එක නඩුකට උත්තක් තවමත් පැවැත්වෙනවා. හැබැයි ප්‍රායෝගික තලයේදී කිසිම පුද්ගලයෙක් තවමත් වැරදිකරුවෙක් වෙලා නැහැ. එතකොට මෙතනදී ඔබතුමා ඍජු අහපු කාරණයට පැමිණිල්ලක් කරාට පස්සේ මේක සම්බන්ධයෙන් නිසිලස ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපිට යන්න තැනක් නැහැ. ඒක ඉතාම බරපතල දුර්වලතාවයක් අපේ මේ ක්‍රියාවලිය ඇතුලේ තියෙන. මොකද හේතුව අපි විශේෂයෙන් ඉන්දියානු අධිකරණ පද්ධතියේ තියෙනවා පබ්ලික් ඉන්ට්‍රස්ට් ලිටිගේෂන් කියලා මහජන අර්ථසාධන නඩුකර කියලා විශේෂ නඩුකර වර්ගයක් තියෙනවා. ලංකාවේ ඉන්දියාවේ තරම් නොවුනට එච්චරම සක්‍රිය නොවුනට එක්තරම් මට්ටමකට මේ මහජන අර්ථසාධන නඩුකර පැමිණ තිබෙනවා. විශේෂයෙන් ඔය පොස්පේට් නිධිය සම්බන්ධයෙන් වගේ අවස්ථාවලදී බුලංකුළම වර්සස් කියලා නඩුවක් තියෙනවා බුලංකුළම ඉදිරිව ජනරජය කියලා. විශේෂයෙන් ඒ වගේ නඩුවලදී මේ අධිකරණයේ සක්‍රියව මැදිහත් වෙලා මේ ප්‍රශ්නවලට උත්තර හොයන අවස්ථා තියෙනවා. හැබැයි ඒක තාමත් තියෙන්නේ ටිකක් දියුණු වෙමින් එන මට්ටමක එතරම් සක්‍රිය මට්ටමක නෑ. මම හිතනවා අනාගතයේදී අධිකරණයන් මේ සම්බන්ධයෙන් තමන්ට හුදු පැමිණිල්ලක් ඉදිරිපත් වෙනකන් ඉන්නේ නැතුව තමන්ටම සක්‍රිය මේ සම්බන්ධයෙන් විවිධ මත සහ නියාමනයන් ඉදිරිපත් කිරීමේ හැකියාවකට උපරිමාධිකරණ එයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔබතුමාට මතකයි දැන් උසස් අධ්‍යාපන කාරණ සම්බන්ධයෙන් විශේෂ ශේෂ්ත්‍රාධිකරණ රීතිපනවල තියෙනවා. විශේෂයෙන් දරුවන් පාසල්වල බඳවාගැනීම සම්බන්ධ රීතිපනවල තියෙන ඒවා විශේෂ අපි කියන ඩයිනමික් ඩිසිෂන්ස් සක්‍රිය තීන්දුවන දුන්න අවස්ථා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ අලි ඝාතනයන් සහ රටේ තියෙන බරපතල මට්ටමේ රටේ ආර්ථිකයට විශේෂයෙන් ජාතික ආරක්ෂාවට බලපාන කාරණ සම්බන්ධයෙන් ඉතාම ඉදිරියට ගිහිල්ලා ඉතාම ඩයිනමික් ඩිසිෂන්ස් දෙන මට්ටමට අධිකරණයන් ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ඔය මොන කාරණාවක් ගමේ මහත්මයා අපි තේරුම් ගත යුතු තැනක් තියෙනවා. මිනිස්සු විදිහට අපි සක්‍රීයව මේ සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීමක් වෙලා මේ සම්බන්ධයෙන් පසුපස ඉන්න පුද්ගලයෝ අනාවරණය නොකරනවා නම් අපි ඔක්කොම පරාජිතයි. මොකද මේක වෙන්නේ අන්තිමේදී අපේ අනාගත දරුවන්ට අලියෙක් පෙන්වන්න වෙන්නේ එක්ක පින්නවලට ගිහිල්ලා එහෙම නැත්නම් සත්වත් එක්ක විතරයි. ඔය තැනට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. අපි දැක්කා ඉස්සෙල්ලත් ජනතා සේවකෝ ප්‍රකාශ කරන දෙයක් තමයි මේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් මේක කියලා නෑ. අලි වටක් ගැහුව පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්න තැනට තමයි මේක ගොනු කරන්න හදන්නේ හැමෝම. මොකද හේතුව අලි මිනිස් ගැටුම ගමගේ මහත්මයා ඔබතුමන් පොඩි කාලේ සහ මම පොඩි කාලේ එක දිගටම අහලා තියෙන කාරණයක්. අලි මිනිස් ගැටුම. ඒක හරි ලේසි මේ ප්‍රශ්නේ වසාදාන්න හරි ලේසි. එතකොට ඒ කියන්නේ අදහස තමයි මේ මේ එහෙනම් මේ ගමේ මිනිහා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඔව්. අය අලි ටික ඇවිල්ලා වගාවට හානි කරනවා, ගෙවල් දොරවල් කරනවා, ගමේ මිනිහා තමයි මේ වහටික දීලා තියෙන්නේ. ආ එහෙනම් ඒක කරන්න ඕනේ මොකද්ද? අලි වැඩ ගන්න එක. එතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි මේක පිටිපස්සේ තියෙන අර කාංචන කුමාර ආරාධ්‍යස මහත්තයා කිව්වා වගේ මේක පිටිපස්සේ තියෙන ජාවාරන් ටික පේන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට. ඔව්. එතකොට මේක පිටිපස්සේ තියෙන මේ හැම කාරණ සම්බන්ධෙම ඍජුවම දේශපාලනේ තියෙනවා. ඒක තමයි මේකේ තියෙන කටුක යථාර්ථය. ලංකාවේ හැම ප්‍රශ්නයක් ගත්තොත් ගමගේ මහත්මයා මේ හැම ප්‍රශ්නයක් ඇතුළෙම තියෙන මොකද්ද? දේශපාලනය. තමන්ගේ ගොඩ වැඩි කරගන්න, තමන්ගේ බඩජාරිකම ආරක්ෂා කරගන්න, තමන්ගේ පවුල, තමන්ගේ වටේ පිටින් ඉන්න හෙංචවිට ආරක්ෂා කරගන්න තමයි මේ සියලුම කාරණා ටික වෙන්නේ. එහෙම නැතුව රට ජාතිය ගැන හිතලා කිසිම පුද්ගලෙක් මේ දේශපාලනේ වැඩ කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ අපේ මාතෘකා ටික ගත්තොත් එහෙම ප්‍රධාන විෂයන් ටික බෙදලා තියෙන ක්‍රමය බලන්නකෝ. කිසිම විද්වතෙක් ඉන්නවද මේ ප්‍රධාන ඇමති මණ්ඩලේ?
මේ මේ වනජීවි විෂය භාර කෙන වනජීවි සම්බන්ධයෙන් විද්වතෙක්ද ප්‍රාමාණික විද්වතෙක්ද උගතෙක්ද නෑ. රටේ ආරක්ෂා සම්බන්ධයෙන් මතකයි පහුගිය කාලේ පාර්ලිමේන්තු ඒරින්කාරක සභාවේදී හමු වුණා, මේ එලිදරව් වුණා. මට ඒ ගැන එච්චර මේ දැනුමක් නෑ කියන කාරණේ ඒ නියෝජ්‍ය අමාත්‍යවරයා කටින් මිලියට ආවා. ඉතින් මොකද්ද මේ රට යන තැන? අපි ඕවා දැඩි ඍජුව ප්‍රශ්න කරන්න ඕනේ. අපි ජනතාව ඉදිරියේ ප්‍රශ්න අහන්න ඕනේ. තමන්ගේ විෂය ගැන මට එච්චර අවබෝධයක් නැහැ කියලා ප්‍රධාන නියෝජ්‍ය අමාත්‍යවරයා කියනවනේ. ඔබතුම රට යන තැන කියනකොට කාංචන මහත්මයාගේ කට හෙල වුණා. අපි කැමතියි හඬ අවදි කරන්න. දැන් මේ මට ඇමතුමකට යන්න අවස්ථාව දෙන්න අවසන් මොහොතේ. ඔව් නිහල් ශාන්ත මහත්මයා කරදණින් ඉන්නවා ඔබ අයිබෝන් අපිට. අයිබෝන් මහත්මයා. ඔව්. ඇත්තම කාලෝචිත අරසදානස්කල කියන්නේ බොහොම සංගීතී ආකාරයකට වෙනවා. අජේ වගකීම් බාර අරගෙන තියෙනවා කියලා මම දැකපුවත් අපිට තියෙනවා. ඔව්. ඒක එතනින් ඉවරයි. නමුත් සිංහාට මේ සිද්ධිය ගැන මොකද වුනේ කියලා අද වෙනකන් අපිට කඩේ පැත්තෙන් දැනගන්න දෙයක් නැහැ. මේ විද්‍යුත් මහත්මයාගේ කතාව. ඇත්තෙන්ම තව මේකට ප්‍රශ්න කළේ ජනාධිපති කොමිටුමක් විතරයි ප්‍රශ්න කළේ මේ ගැන කරුණු හොයන්නේ කියලා. ඒකත් ඉදිරියට සිද්ධ ඉඳන්නේ. මම ඇත්තෙම මට හිතනවා මෙන්න මෙහෙම දෙයක් මුතර මේ දේශපාලනය මොාවෙන් නෙමෙයි. අන්ද ලං වෙනකොට රටේ විවිධ අපරාධ විවිධ කුමාන්ත්‍රණ සිද්ධ වෙනවා. මේ පහුගිය අතීතයේ ඉඳලා අපි දන්න දේවල් කොහොම වුණාද කවුරු කළාද කියන දන්නේ ඉදිරියේ සිද්ධ වෙනවා. අපි දන්නවා පහුගිය අතීතයේ රටේ යම් නායක හිටියා තමන්ගේ අපලදුව කරගන්නේ කියලා පන්‍යාවිය ලව්ව කිරිස්නාවගත්ත නායක මේ රටේ හිටියා. ඒ වගේ දැන් මේ මට සැකයක් මතුවා මේ කතාවත් එක්කලා මොකද මේ අලියාගේ වලිගෙ තිබුණේ මයිල් ටිකක් නැහැ කියනවනේ. මේකත් මේ තමන්ගේ යම් කිසි අපලයක් දුරු කරගන්න නැත්නම් ඡන්දේ දිනන්න මොනවා හරි පූජාවකට ගෙනියන්නේ එහෙම මේ මයිල් ටිකක් කලවම් ගියාද කියලා සැකයක් හිතනවා. ඇත්තෙන්ම මේ වගේ සාහර වැඩ කරන්න අපේ දේශපාලනඥය පරිම දක්සයි. ඒක මට හිතනවා මේ මේ වගේ ඉදි වෙනවා වෙන්න පුළුවන්. දේශපාලනඥය මුල් වෙලා මේ දේ කළාද කියන සැකයක් මට ඇති වෙනවා. ඉතින් එපමණයි මම මතක් කරා කොහොමද සුදී එළුවන් තමයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. 0662-83-6-6-9 නමුත් කෙටි වෙලාවක් හඳින් තින්න කාංචන මහත්මයා දැන් ඔබතුමා කියන්න හදපු කාරණා බොහොමයක් තියෙනවා කියලා මට හිතෙනවා. නමුත් මට ප්‍රශ්නයකුත් විමසන්න තියෙනවා. ඒත් අදාළ කරගනි කියලා හිතෙනවා සංවාදයට අවශ්‍ය නිසා. දැන් සොරට නිදන්න අවදි කළ නොහැක්කාසේම දැන් මේ පරීක්ෂණ වාර්තා පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රමාද වෙනවද? මෙවුවා කෙසියම් යට ගැසීමේ සලස්මක් තියෙනවද? එසේනම් මේවා උඩට ගැනීමට කුමක් කළ හැකිද වයි කියන කාරණා සම්බන්ධව අවධානය යොමු කරමින් ඔබතුමා අදහසක් දෙක තුනයි කියලා මම හිතනවා. ගමගේ මහත්තයා තොරතුරු දැනගැනීමේ පනත ජනතාවට ක්‍රියාත්මකයි. මේ අලින්ට ආදරය කරන වේවා ආදරේ නොකරන වේවා මේ සිද්ධිය හොයන කෙනෙකුට වේවා මේ දැන් ඔය ඇමතිවරු අලි වැටකට සූදානම් කරන්න හදනවනේ. කරුණා කරලා මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කවුරුන් හෝ මේ අහගෙන ඉන්න කෙනෙක් අහලා බලන්න පහුගිය වසර 10 තුල මේ ලංකාවට අලි වැටවල් ගැසීම සඳහා කම්බි කොපමණ ගෙනාවද? උත්තරේ ආවොත් ඇමරිකාවත් එක්ක වට කරන්න තරම් ගෙනල්ලා ඇති කම්බි. තොරතුරු දැනගැනීම පනත ක්‍රියාත්මකයි. කවුරු හරි ඉන්නවා නම් අහලා බලන්න. ඒ වගේම තමයි මේ දස වසර තුල අලි වෙඩි මේ ලංකාවට කොච්චරක් ගෙනවද? කවුද සැපයුම්කරු? කවුද මේකේ ඉන්න ගැනුම්කරුවා? කීයටද ගන්නේ? කීයටද දෙන්නේ? කොච්චර පුපුරවා හැරියද? ඒක මිනිහෙකුට කොච්චර දෙන්නේ කියලා තොරතුරු දැනගැනීමේ පනතෙන් ගන්න පුළුවන්. අරන් ගත්තාම තේරේවි මොනතරම් අලි වැටවල් මේ රටේ ගහලා තියෙනවද? මොනතරම් පුපුරවලා තියෙනවද අලි වෙඩි? ඒත් එක්කම තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලුවට දෙන්න බෑ අපේ වනජීවි නිලධාරීන්ට. ඇස් පේන්නේ නැති අලි කොච්චරක් ඉන්නවද? කන් ඇහෙන්නේ නැති අලි කොච්චරක් ඉන්නවද? ඇවිද ගන්න බැරි අලි කොච්චරක් ඉන්නවද? හොඬේ කැපිච්ච අලි කොච්චරක් ඉන්නවද? දල ගලව ගන්න උත්සාහ කරපු අලි කොච්චරක් ඉන්නවද කියලා මේවට උත්තර දෙන්න බැහැ මේ නිලධාරීන්ට. මේ මම කලාවැවේ ගත්ත රූපරාමු පෙලක් පැය ගණනාවක් රැකගෙන ඉඳලා මෙතන ඉන්න ඇත්තු කීප දෙනෙක් මේ ඇත්තු මරලා දල ගන්න බැරි නිසා මරන්න ක්‍රමවේද උත්සාහ කරලා තියෙනවා මේ කලාවැව භූමියේම. ඇතාගේ අලියාගේ සියලු ශක්තිය තියෙන්නේ හොඬේ ගමගේ මහත්තයා. හොඬේ ළඟට මොනවා හෝ යම්කිසි
රඳවනයක් දාලා කපන කපන බැම්මත් දාලා තියන් හිටියොත් එහෙම කැපිලා ගියාම මෙයාට ආහාර ටික ගන්න බෑ, මෙයාට බහණ්ඩක් අල්ලන්න බෑ. හොඳට බලන්න මෙයාගේ හොඳේට වෙලා තියෙන දේ. එයාට අඩුම තැන තනකොළ ගහ කපා ගන්න බැරුව ඉන්න මේ ඇතාට. එයා වටේ ඉන්න අයට සැල කරනවා තමන්ට ආහාර ටික ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන. මේ තමයි උපක්‍රමශීලීව කරන වැඩ. මේවා ජනතාවට අපි පෙන්වලා තියෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ පාපකාර බලන්න. තනකොළේ කපා ගහඩා ගන්න බැහැ. ඇත්තාගේ අලියාගේ සියලුම ශක්තිය තියෙන හොඬේ. ඊළඟ පුංචි සතෙක් ඉන්න ඔතන ඒ ඇත් පැටියෙක්. ඒ ඇත් පැටියටත් සිද්ධ වෙලා තියෙන්නේ එකම දේ. හැබැයි මේවා අරියට මාධ්‍යවේදීන් අපි නිතර නිතර කියනවා බීරි අලින්ට වීණා වයන්න හා සමානවයි ගමගේ මත. ඒකයි දුක. හැබැයි අලිවිඩි ගේන එකයි කම්බි වැටවල් ගහන්න කම්බි ගේන එකයි නම් තවමත් කරනවා. ඇයි මේ සද්දන්තයන්ට කතා කරන්න බැරි නිසාද මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ? ඕකෙම කොටසක් වෙන්න බැරිද දිගම්පතහ හබරන මේ අලි මේ ඝාතනය? ඒකයි අපි කියන්නේ කෙලින්ම මේක බාර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ කොහෙන්වත් ගිහිල්ලා හොයන්න දෙයක් නෑ. මේක ඉතාමත් සරලයි බාර දෙන්න. අපි ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා බලධාරීන්ට. ඇමතිතුමා දන්නෙත් නෑ කිව්වා, නියෝජ්‍ය ඇමතිතුමා දන්නෙත් නෑ කියලා. කරුණා කළ මේක බාර දෙන්න කියන එක තමයි අපි කියන්නේ. අපිට විශ්වාසයි මේ රටේ පොලිසිය. මිනිසුන් ශීලාචාර කිරීම සඳහා චන්දන මහත්මයා නීතිය හදනවා. දැන් නීතිය නැමැති රණ්ඩුවෙන් සමාජයේ බඳිනවා. සමාජයේ ලස්සර වෙනවා, විචිත්‍රවත් වෙනවා, අනිකාට ගරු කරන්න ඉගෙන ගන්නවා, පුරුදු වෙනවා යනාදී කාරණා අපි නීතිය ඇතුළේ අහලා තියෙනවා. හැබැයි දැන් නීතියට පිටින් ගත්තාම ආචාර ධර්ම කියලා කොටසක් තියෙනවා. දැන් මම වෙන ප්‍රශ්නයක් ඔබෙන් අහුවොත් නීතිය පැත්තකින් තියලා. ඇත්තටම මේ ආචාර ධර්ම දන්න මිනිහෙක් හැටියට, මානවවාදීව හිතන කෙනෙක් හැටියට නීතියට එහා ගිහිල්ලා කොහොමද අපි මිනිස්සෙක් වෙන්නේ කියන තැන ඔබට උත්තරයක් තියේවි අවසාන මොහොතේ. ඔව්, පැහැදිලිවම. දැන් මේ හැම දෙයකම ගමගේ මහත්මයා අපිට නීති පොතෙන් හෝ වෙන දේවල් උත්තර හොයන්න බෑ. එතකොට මේ පෙන්නන්නේ ගමගේ මහත්මයා වෙන මොනවත් නෙවෙයි, මේ පෙන්නන්නේ අද ලාංකීය ජන සමාජයේ කොච්චරක් දුරට කුණු වෙලා තියෙනවද කියන එකේ එක පැතිකඩක් පමණයි. ඒකේ එක කොටසක් මේ පෙන්නන්නේ. එතකොට ඔබතුමාට මතක ඇති තමන්ගේ පෙම්වතියව ගෙල හිරකර මරණ මොහොත තව පිරිමි ළමයි තුන් දෙනෙක් පැත්තක ඉඳලා බලන් ඉඳලා වීඩියෝ කරපු රටක්නේ මේක. අර මරණ තැනැත්තිය බාරගන්න මේ බේරගන්න උත්සාහයක් නොදරපු රටක් මේක. එතකොට එහෙවු රටක මේ වගේ දුක්ඛදායී තත්ත්වයන් නැති වෙන එක සම්බන්ධයෙන් අපි අමුතුවෙන් ආය හිතන්න දෙයක් නැහැ. එහෙම වෙනව තමයි. එතකොට මේ හැමදේම අපේ විකෘතියක් මේ තියෙන්නේ. අපි හිතනවා අපි තමයි ලෝකේ උතුම්ම ජාතිය. අපි උදේ හවස බණ අහනවා, හැම මාධ්‍යම බණ ප්‍රචාරය කරනවා. හැබැයි අවසානයේදී මහ පොළවේ භූමියේ යථාර්ථය මේකනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? එතකොට මේකට උත්තර හොයනකොට අර කාංචන මහත්මයා කිව්වා වගේ අර මිනිස්සුන්ගේ ගුණ සුවඳ, අම්මගේ කිරි සුවඳ අඳුරන පොඩි පොඩි දරුවෙක් ඉඳලා මේක හදන්න පටන් ගන්න වෙනවා. එහෙම නැතුව මේක අපිට දිගින් දිගටම ගමගේ මහත්මයා අපේ නින්නාද ඉදිරි වැඩසටහන් වලින් කතා කරන්න වෙයි. මීට වඩා බරපතල අපරාධ සම්බන්ධයෙන් මේ යන ක්‍රමවේද ඉදිරියට ගියොත්, එතකොට පාසලේ අධ්‍යාපනයේ ඉඳලම අනිවාර්යයෙන්ම චින්තනමය විප්ලවයක් අපි ඇති කර නොගන්න තාක්කල් මේ ප්‍රශ්නවලට කිසිම උත්තරයක් නීතියෙන් නම් හොයන්න හම්බෙන්නේ නැහැ. මොකද පැය 24ම CCTV දාලා හරි වෙන ක්‍රමවේදයක් කරලා හරි මේවා හොයන්න බෑ ප්‍රායෝගික භූමියට ගිහිල්ලා. එතකොට මිනිස්සුන්ගේ සිත ඇතුළෙන්ම තමයි මේකට අපි තමයි වෙනස් වෙන්න ඕනේ. අපිට ලොකු චින්තනමය දරිද්‍රතාවෙන් අපි පෙළෙනවා. මේක අපි වෙනස් නොකර ගන්න තාක්කල් මේ ප්‍රශ්නේ මේ ලෙසටම තියෙනවා ගමකි මත. මේක වෙනසක් වෙන්නේ නැහැ. අපේ කංජන මහත්මයා දැන් මේකෙදී හෙට දවසේ කුමක් සිදුවේ? දැන් මේ ප්‍රශ්නේ දිහා ගොඩදෙනි බලාගෙන ඉන්නවා. දැන් උතුමන් ශාල ක්‍රියාන්විතයක් කරනවා මේ ඒ බිමට ගිහිල්ලා ඒ අදාළ දර්ශන සියල්ල ඔබතුමා ඇසලින් ගන්නවා, ඔබේ කැමරාවට හසු කරගන්නවා, ඒවා ලෝකයට ප්‍රචාරය කරනවා. දැන් මොන වගේ ප්‍රවණතාවයක්ද තියෙන්නේ? දැන් කිසියම් බලපෑමක් වෙයිද ජනතාවට යම් ආකාරයක මේ හිතන්න පුළුවන්, නැත්නම් එහෙම නැත්නම් සාධාරණයක් ඉෂ්ට වෙයි කියන තැනකට මේ ප්‍රශ්නේ ඇවිල්ලා නැද්ද? ඒක නැත්නම් අපි ඒ සඳහා කුමක්ද හෙට දවසේ කළ යුත්තේ? සාධාරණයක් තැනකට ඒවි කියලා විශ්වාස කරන්න පුළුවන්කමක් තියෙන අර පෙර මං කිව්වා වගේ වෙන පාර්ශවයකට බාර දුන්නොත්. හැබැයි මේකේ අංශ කීපයකින් පරීක්ෂණ කළොත් එහෙම සමහර විට අපි 2017 ඉලි කරපු
පැටවුන් අරගෙන යන්න යම් කිසි උත්සාහයක් දැරුවාද කියලා බරපතල සැකයක් එනවා. එක පැත්තකින් වනජීවී ඔය කාර්යාලයේ නැත්නම් වනජීවීන් එක්ක තියෙන ප්‍රශ්නේ කලාවේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඇතින්නියන් ඝාතනය කළා, පැටවුන් අරන් ගිහිල්ලා, හබරණ පැටවුන් අරන් ගිහිල්ලා වෙන ප්‍රදේශවල විවිධ විවිධ අයගේ නම් වලට තියලා gedere ඉන්න ඇතින්නියට මේ පැටවු ලැබුණාය කියලා ඔවුන් අලෙවි කරපු ක්‍රමවේදයක් රට තුල ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීමත් එක්ක අඩුමතරමේ ඝාතන තර්ජන පවා මට එන්න සිද්ධ වුණා. මුදල් දෙන්නාවා, ඔය කියන ප්‍රසිද්ධ අය මාව හම්බෙන්නාවා, මේක ලියන්න එපා කියන්න එපායි කියන්නේ. හැබැයි සත්තුත් එක්ක ගනුදෙනු කරන්න ගියාම මේකේ අවසාන ඔබ කිව්වාගේ උත්තරේ මොකක්ද කියලා අහපුවාම අලි වැටකින් අවසන් කරන්න උත්සාහ කරනවා නම් එහෙම අවසානයේ උත්සාහ කරන, එහෙම නැත්තම් කියන්න හදනවා නම් අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් කියලා, එහෙම නැත්තම් කවුරු හරි කියන්න හදනවා නම් දේශපාලඥයෙක්ගේ එක මිනිස්සෙක්ගේ ඇඟේ දාලා මකා ගන්න හදනවා නම් වැරදි. වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ හබරණ අලි තුන් දෙනා පිළිබඳව රටට ජනතාවට විතර මේ ලංකාවට පවණන්නේ ලෝකයෙන් බලන් ඉන්නවා, ලෝකයටම ඇත්ත කියන්න කඩිනමින්ම මේ අය ඝාතනය වෙච්ච විෂ මොකක්ද, ශරීරගත වුණේ කොහොමද කියන විද්‍යාත්මක පරීක්ෂණ කටයුත්ත එළි දක්වන්න ඒවා රජ දේශපාලඥයෝනේ වේලි දක්වන්නේ, ඒවා එළි දක්වන්නේ දැනුම උගත් බුද්ධිමත් මේ රටේ ජනතාව අහිංසක මිනිස්සුන්ගෙන් බදු මුදල් වලින් ඉගෙනගත්ත රටට ආදරය කරන උගත් බුද්ධිමත් ජනතාව. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔබේ පරීක්ෂණ ටික මාධ්‍යවේදීන් හැටියට. ඒ පරීක්ෂණ වාර්තාව ආවට පස්සේ ඇතැම් විට මාධ්‍යවේදීන් හැටියට, පුරවැසියන් හැටියට ඊට විරුද්ධව ගන්න උපරිම නීති රීති ගන්නත් අපි පසුබට වෙන්නේ නැහැ. පරිසර සංවිධානත් එක්ක අපි දන්නවා මේ ලංකාවේ ඉතිහාසයේ බොහෝ පරීක්ෂණ වාර්තා ඉලි දකින්නේ ඒ අපි දන්නවා ඒ එළි දකින්න ස්වරූපේ. අය අමුතුවෙන් කියන්නේ නැහැ ජනතාවට ඕන කෙනෙකුට ඕන විදිහට පරීක්ෂණ වර්තාව ඉදිරිපත් කරව ගන්න පුළුවන් සල්ලි දීලා විද්‍යුතුන්ට කියලා. දැන් එහෙම උගතුන් බුද්ධිමතුන් බොහොම ලේසියෙන් අඩු මුදලට ගන්න පුළුවන් රටක අපි ජීවත් වෙනවා කියලා හිතුවොත් වෙන රටක් කියලා කල්පනා කරමු. ඒ තත්ත්වයේ මේ ප්‍රශ්නේ උදා වෙන්න බැරිද කාන්ති මහත්තයා? ගොඩක් දුරට ගමගේ මහත්තයා, අපි නීති මහත්තයෙකුත් ඉන්න නිසා අපි අහලා නැහැ තාම රස පරීක්ෂක වර්තාවක් ඔය විදිහට ගියාය කියලා. මම දැන් අවුරුදු 20ක් මාධ්‍යවේදියෙක් හැටියට මාධ්‍ය වෘත්තිය නියලෙනවා. වෘත්තියෙන් මාධ්‍යවේදියෙක් මම කියවලා තියෙන තැනකින්වත් වෙන කොහෙන්වත් මට මේ වෙනකන්වත් හම්බ වෙලා නැහැ මුදලට රස පරීක්ෂක වාර්තාවක් ගියාය කියලා. අපිට දැඩි විශ්වාසයක් තියන්න පුළුවන්. චන්ද්‍ර මහත්මයාට අපිට උදව් වෙන්න පොදු මතයක් තියෙන්න පුළුවන් සමහර මරණ පරීක්ෂණ වලදී ඇතැම් විට වෛද්‍යවරයාගේ නිර්දේශය අවසන් නිර්දේශයෙන් පිළිගන්නවා. ඒක වෙන කෙනෙකුට හැකියාව නැහැ. නමුත් එය වෙනස් කිරීමට ලෝක ඉතිහාසයේ මේ මෙහෙමයි හම්බෙලා නැද්ද අතර මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව දැන් ඔබතුමාට මතක ඇති මේ ඊයේ පෙරේද අධිචෝදනා පත්‍රයක් බාර දුන්නා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයාට හිටපු එක්තරා ප්‍රමුඛතම මරණයක් සම්බන්ධයෙන්. ඒක අධිකරණ කටයුත්තක් නිසා මට ඒ කාරණේ කියන්න බෑ. අධිචෝදනා පත්‍රය බාර දුන්නා. එතකොට යම් යම් අවස්ථාවලදී මේවා අඩුපාඩු ඇතිව වෙනස් වීමේ තත්ත්වයන් තියනා වෙන්න පුළුවන්. හැබැයි අපි විශ්වාස කරන කාරණයක් තමයි රස පරීක්ෂ දෙපාර්තමේන්තුව තම වෘත්තීමය මට්ටම ඉහළම ආයතනයක්. ඒ නිසා අපි දැඩි ලෙස විශ්වාස කරන උනුත් සත්තුන්ට ආදරේ ඇති. ආදරේ තියෙන මිනිස්සු ඉන්නව නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්. ප්‍රධාන කතාවක් තියෙනවා දේශපාලනය නීතිය පවා නමන්න උත්සාහ කරන කාලයක් යුගයක්. මේ වාර්තාවක් පෞගේ සති දෙක තුන ඇතුළත අපේ ලාංකේය ඉතිහාසයේ වෙච්ච දේවල් බලනකොට පෞගේ සති දෙක තුන ඇතුළත වැඩි කාලයක් නෙවෙයි. ඉතාම ඉහළ මට්ටමේ නීති ප්‍රති දෙපාර්තමේන්තුවේ වෙච්ච දේවල් සහ අධිකරණය ඇතුළේ වෙච්ච දේවල් එක්ක බලනකොට අපිට බරපතල විචිකිච්ඡාවක් තියෙනවා යම් යම් කාරණා සම්බන්ධයෙන්. හැබැයි අපි අගය කරන්න ඕනේ විශේෂයෙන් ගමගේ මාධ්‍ය විශේෂයෙන් මේ වගේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඉන්න නිසා, කාංචන කුමාර මාත්මගේ ගවේෂණ මාධ්‍යවේදීන් ඉන්න නිසා මේ ප්‍රශ්නයෙන් බේරලා යන්න බෑ දැන් කාටවත්. ඒකයි වැදගත් වෙන්නේ. මේ ප්‍රශ්නේ දැන් ජන සමාජගත වෙලා ඉවරයි. මේ සම්බන්ධයෙන් කතිකාවතක් දැන් ගොඩනැගිලා ඉවරයි. ඒක නිසා අනෙක් ප්‍රශ්නයක් වගේ ඇඟ බේරගෙන යන්න බැරි තැනට මේ ප්‍රශ්නය හිර වෙලා තියෙන්නේ. හිර කරලා තියෙන්නේ. ඒක තමයි වගේ කිව්ව යුතු මාධ්‍යවේදීන් විදිහට සහ ආයතන විදිහට ඔබ අප සැම සියල්ල කළ යුත්තේ. ප්‍රශ්නයක් ගෙනල්ලා සාක්කිත් එක්ක මිනිස්සු ඉස්සරහ තිබ්බට පස්සේ, සාමාන්‍ය ජනතාව ඉස්සරහ තිබ්බට පස්සේ
පාලකයන්ටත් ඒකෙන් ගැලවිලන්න හම්බෙන්නේ නැහැ. එයයි සභා අධිකරණය. එයයි සභා අධිකරණය. ඒ තමයි සභා අධිකරණය විය යුත්තේ. මෙච්චර දවසක් අපි අපි මම මේ වචනෙත්තර භාවිතා කරන්න කැමති නැහැ. නමුත් අපි මේ වහල් චින්තනයේ මිදිලා අපි දැඩි ඍජුව ප්‍රශ්න කරන තැනට එන්න අවශ්‍යයි. ඒකට පසුබිමක්, ඒකට භූමිකාවක් හදන හොඳ වැඩසටහනක් විදිහට මම මේ වැඩසටහනත් අගය කරනවා. සා විශේෂයෙන් මේ වගේ මාධ්‍ය වේදුණොත් අපි අගය කළ යුතුයි. කාන්චන මහත්මයා, දැන් අන්තිම මිනිත්තු කීපය යන්නේ. දැන් මේ ප්‍රශ්නය ඔබ හිටගත්තා මුලින්ම, ඒ මේ යන අලිලංග ඔබ හිටගත්තා, මේ යන අලිකුවත් වැරදි අම්මා වරුන් ගාව හිටගත්තා, සතෙක් වුණත් අම්මා කෙනෙක්. ඊළඟට මේ ප්‍රශ්නය ඔබ ඉදිරියට ගෙනාවා, මේක ජාත්‍යන්තර තලයට ඔබ ගෙනිච්චා, වෙනත් මාධ්‍යවේදීන්ගේ අවධානය ඔබ යොමු කරගත්තා. හැබැයි දැන් ඔබත් ප්‍රශ්නක, අපිත් ප්‍රශ්නක, රටත් ප්‍රශ්නක, මෙතනින් එහාට මේ ප්‍රශ්නෙට කුමක් සිදු වේවිද? පාස්කු ප්‍රහාරයේ හේවණෙලි තාම තියෙනවා. දැන් එහෙව් එකේ මෙවැනි සිද්ධියක් ලේසියෙන් යට යන්න පුළුවන්. හැබැයි මේක නැවත මතු කර ගැනීමට ජනතාවට මොකද්ද කරන්න පුළුවන් හෙට දවසේ? කේටි පණ්ඩිතයා, මේක අපි විශ්වාස කරමු. දැනට පසු වෛද්‍යවරු සඳහන් කරලා තියෙනවා විසක් ශරීරගත වෙලා තියෙනවා කියලා. අපිට රස පරීක්ෂක වාර්තාවෙන් එන්න තියෙන මොකක්ද මේ විස කොහොමද ඇතුළුනේ කියන එක. ඇත්ත කියන්නේ අපි විශ්වාස කරනවා. දැන් අර ඇමතුමකුත් කියන රටක් බලාගෙන ඉන්නවා ඒ පරීක්ෂණ වාර්තාව ගැන. රටම බලන් ඉන්නේ පරීක්ෂණ වාර්තාව ගැන. රස පරීක්ෂකතුමනි, ඔබේ අතේ තමයි මේකේ සත්‍ය ජනතාව බලාගෙන ඉන්නේ. ඔබ අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තහවුරු කරන්න කියලා තමයි අපි කියන්නේ. එහෙම නැති වුණොත් එහෙම යම් ආකාරයකින් සමහර විට ඒ ක්‍රමවේදයන් වෙනස් වේවි, පරිසරයට ආදරය කරන මිනිස්සු එකතු වේවි, සතුන්ට ආදරය කරන මිනිස්සු එකතු වේවි. එකතුනාට පස්සේ යම් කිසි තැනකට මේක නතු වේවි. ඒ නිසා ජනමාධ්‍ය විශ්වාස කරලා, මිනිසුන් විශ්වාස කරලා මේ ආයතනවලට අපි ආරාධනා කරනවා. තවදුරටත් අපි නින්නාදවලටත් ආරාධනා කරනවා මේක පසුපස යන්න. අපි ඒ සඳහා දායකත්වය, සහයෝගය නිර්ලෝභීව ලබා දෙන්න සූදානම්. මේ කතා කරන්න බැරි වන සතුන් පිළිබඳව ඇතින්නියක් ලද්දරුවන් සෙනෙයා කැලේ සතුන් සැමටම කිරියරේයා කියලා සොකරි කණ්ඩායමේ තියෙන. ඉතුරු මේ එක ඇතින්නියකට කිරියරුණාම කැලේ සතුන් ඔක්කොටම කිරියරෙනවා නම් මේ මනුසත් මිනිසුනේ ඔබ සියලු දෙනාටම මේ වෙනුවෙන් අනුකම්පාව, දයාව, මේ වෙනුවෙන් අවදිනෙත් අවදි වේවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඒතකම අපි අවස්ථාවක් කරගන්නවා. හබර නාලි ඝාතනයේ සුළුමුල මුල සිට මේ දක්වා දර්ශන සහිතව සත්‍ය තොරතුරු, බිමේ සිදුවුණු තොරතුරු අගනා රූප රාමු ලෙසින් ජනගත කරන්නට මේ වැඩසටහනට සහයෝගය දක්වා නිෂ්පාදන තුමන්නතුළු කණ්ඩායම ඔබට බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සාර්ථකව ගෙන යාමට ඔබගේ දර්ශන අපිට ලබා දීම සම්බන්ධව සහ බොහොම උනන්දුවෙන් මේ කාරණයට ඔබ සංවාදයට සහභාගී වුණා. නින්නාද සජීවි සංවාදයේ සමාප්ති සටහන් කරන්න කාලය ලැබිලා තියෙන්නේ. හබර නාලි ඝාතනයේ සුළුමුල කතා බහ කළේ ප්‍රවීණ මාධ්‍යවේදී කාංචන කුමාරය ආරියදස් මහත්මා, එත් එක්කම නීතිඥ චන්දන උඩගෙදර මහත්මා, ඔබ දෙපළට බෙහෙම්ම සුතේ. අපි බලාගෙන ඉන්නවා නීතියත්, යුක්තියත්, සදාචාරයත් අපි සියල්ල ඉදිරියේ වඩා හොඳ මිනිසුන් හදන්න. කාංචන මහත්මයා, ඔබ කිව් කවියේ ඉතිරි පද දෙක මට කියන්න සිද්ධ වෙනවා. අතින් අතට දුන් මුදුවත් පිරේයා, ඉතින් පොතුට කවුරුන් ආදරේය. ආදරය කියන සංකල්පය අපි ඉගෙන ගත්තේ ඒ සද්දන්ත සතුන්ගෙන. ඒ නිසා ඒ සද්දන්ත ප්‍රේමයත් ආදරයත් එක්ක ලෝකෙ ලස්සන කරන්න හෙට දවසේ සුබාධාව පරිසරය පණමෙන් දිවි දිවෙනකොට සුරකම කියන ආරාධනත් එක්කම ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරමින් අද සමගන්වන්නේ අද සජීවි සංවාදයේ. අපි ගෙලෙන්න.